පොයි ැම් ලති කිරි පටන් සහ මල්ටිටම හිසකෙ මලසිට පෝෂ්ක ක්තිමත්ර තල ඇසත නපන කුඩා සිර දක් හරමවුට පත්වීම බලක්වා දත් ශක්තිමත් කරයි සිංල් ත්‍රෝන්ී. ජීවිතයේ සහ පාඩම්පොත යා කරන IDIT ටෙලවිශන් ස්කෝලේ. ඔබ දන්නවා ඊඒ විකාශය වනේ මේ වැඩ සටහන්නේ පළමු කොටස අද විකාශය වන්නේ දෙවෙනි කොටස. එකම පාඩමක් කොටස් දෙකක් හැටියට. අපි පුරුදු ආකල්ප යහගුණ ගැන කතා කරන විශේෂෙන් පුංචි දරුවන්ට. මේ පුරුදු ආකල්ප යහගුණ උගන්න්නන්ට පුළුවන්ද. පුහුණු කරට පුළුවන්ද එ පුළුවන්නක් මේ දවස්වල සියල දෙනා ගෙදර ඉන්න වෙලාවෙේ අපි මොනවද කරට ඕන කියලා. යෝක යජාවයක් දිරිපත් කන වැඩසට හම් පෙක් කොටස් එකක් කට විකාශයවන්නේ ම නැවත හඳුන්වා දෙන්න ගුරුමණඩලේ අමර අමර සිංහ මහත්මේ අයිබෝන් කියේ ගරන තු පිගන්නවා ටෙලිවිසින් ස්කෝලට ඇතු මේ විශ්‍රාමලත් විදුහල්පතිනයක් ගුරුතුමියයක්. ඒවගේ විශේමාලා සංවර්ධන කට යුතුවල නිියලච් ප්‍රවීන අධ්‍යාපනක්චවරයක්. ඒකකාක් චි්‍ර ිල්ිනිය ද වශය හැඳදින්ීම ගනාවක් දෙන්ට පුලන් වටින සම්පතක්්‍යතු මිය කරුන්නතු. පිගන්නවා ඒවගේ මේනක් විජේසි මහත්ම අ අපදාක්ල්මනක උපදේශකව ට දට ප ුවන් දරුවත්තෙක අපදදාලළමනා කරනය කරගන්න කහමද. දරුවන්ටබේ දනමද දෙන්න කොහමදක වටික මොකද කියලාට ර ැක ව න යවගේ අප ාදන නද ෙල්ිවිශනිස් කොට ාගන සුමුදදු කෝල්ලෙ දර හත්මය එතුමා සබර්ගම පලාාතේ. ාථමක අධ්‍යාපන හා සෞඛ්‍ය පෝෂන විශේ ාර සහක අධ්‍යාපන අධ්‍යක්ෂවර හැට ක්‍රිය කරනු අයිබෝන් කියලා පිළිගන්නවා හොඳයි එකම පාඩමක කොටස් දෙකක් මේක අමරමර සිංහ හත්ම. දැන් ගෙදර ඉන්න වෙලාවේ දැන් අපට පේනවා මේ පොඩි ළමෙ කොහොමද ඉගෙනුමට අවතීරණ වෙන්නේ කියලා. මේ බාන මෙයාට වයිසකීයක් ඇද. මෙයාට හරිහමනක් ඉදගන්නත්? ඉදගන්නඩත් බෑ නමුත් මේ අම කොයක් කියනවා. මේකේ පින් පාට පින්තු රත් නැහැ මේක තියෙන අකු පොඩි අකුරු මේලමට මේ කොලයක් දුන්න බන්න ලස්සට අල්ලගත්තට ඉතින් අපිහිතනවා ස්කෝලිගහිල තමයි පොතපපතක් අතග හන්න කියලා. නමුත් මෙ කියෝන වගේ අපට පේනි කියවන්න බෑ. නමුත් මේ වෙලාවිදලා පොත පතට ළමයට හුරුවඩ පුළුවන් වයිස තුන වෙනකං ඉන්ඩෝන නෑ මේ ළමට අකුර කියවන් වන්නර ඇගිලි තුඩුවලින් හරි අමාහරුවෙන් පොත පෙරලන්න මහන්සි ගන්නවා. දිවපයන්න්න දිවත්කක් කෙළියට දාකෙන මොකද එක්තට පරිශ්‍රමයක් ධර්ණ මේත් ඉගනගන්න අවස්ථාවක්ම මෙය. පොතත් පෙරලගන්න පිටුව පෙරල ගන්න ඉගන මේවට අවස්ථාව දෙන්න ම ඕනේ අපට ගෙද්දී කරන්න පුළුවන් දේවල්. විපානු කුරුටු ගනවය. මේ මේ අරි ඉස්සෙල්ල කියව්වාය ඊට පස පොත් පෙරලවා ඉට පසේ අකුරු ලියනවා. මෙ ලියනවායා. ගෙදරද මෙම කෘට් ගන්ඩ මෙයායට පුරදුරන්න තියෙනනය ලවීම තමයි. ලිබීමට හුරුවන එක. නමුත් මේකට ඩකම්බන්නම නෑ. ඉතින් මේ වෙලා මේ නගන නගිින්ඩ කාටත් පුල බහින්ඩ බැරි. අර ළමය කකුල පල්ෙ හටතට පුතේ බලන්න ඊළඟ පටියට කකුල තිබ්බද කකුල ඊළඟ පටට ාවට දැම් බහින්ඩ පුරුවන්. දැන් අනිතක තියන්න එචර අල්ලන්න ඕන නෑ බැල්ලඟ ඉඩ නොතර ලගහිටිය. ඉලදම්ම මේ කරිති මේ නගින්ද බහින්ද මේ ශාරීර්ක ්‍යයාමයක් මෙතන් කරෙන්නේ. අන්තික යට ආත්ම විශ්වාසයක් තියෙනවයිතකොට. අපටි හිත්තන්ඩම මෙලම කොහමදමට මේ අවයාව හසුරෝවන හැටි. මේ ඔලිම්පි ක්‍රීඩාව ඒදවසලටෙල්විසනිකේ ගොඩක් පෙන්වා. ඒ පෙන්නනකොට ඒවදහා බලාගෙන යා බලනෝ කොහොමද මෙ. අපිට බයහිතෙනවා මේළමයාගේ කරත රැක නෑ මේළ මේට පුළුවන් දේවල් අතපයිෙන් කරන්න ඉඩ දෙඩම ඕනේ මේවා ස්කෝල් ගිල කරන්න බෑනි ස්කුල් විශරිදසයන මේ කරන්නෑ න ගෙදර යාට ඕන දෙයක් නගින්න්න බහින්ඩ පෙරලෙන්ද අවස්ථාව දෙන්නඩ පුළුවන්. මේ ගෙදර තියෙන වැඩක්කද පිහලනවා ල්ලම ඉල්ලන්නවන පිටියලන්න. යත ෝ ලමයට බැහකයෙන් බෑ බස මෙ මේක පිටි හලන ගමන් කිව්වා අම්ි දැන් හැලෙන්න්නෑනි කිය. ප අම්මා අරගනතික තට්ටු කොල්ල දුන්නා දැම් පුළුවන්පුතේ කියෙල ේ යහ දන්නවා තැන් අර ලොකු කැට ඉතුරුණා පුොඩිගැට පල්ලෙහටවා. අඇන්තගේ මේ කරලවරල මෙස ඒරෝමම අස්කරා අස්කල් අඩුක් කල ඒ තියන තැන්වල තිබ ඒ අහගුණේ පුරුදු අමත් එක්ක මේ පින්තරේ ලොකු අධ්‍යාපන ක්‍රියාවලයක් සිද්ධ වනාා ම මෙතරම බලාගෙන හිටිය මේ වැඩේ කරනවා අම්ම කිවවා අපි පොල් සම්බෝලයක් හදමු කළල අම පොල් ගානවා ඉතුර මෙයා මේ කොටනවර ඒ ගෙදර වංගෙඩි මෝල් ගත්තිබුණා මොව කොටන ගමන් කිව්වා අම්ේ පොල් ධානය අන්තිමට නේද කියලා. එතකොට ඕ පුතේ. ඒ පාර මේ ළමේ කියාගැන කියාගෙන ගිය මුලද කරපු දේවල්. මෙතෙන්දිනෙ මේ ඊට පහුවෙලාවක වුණත් මෙයා ළමයත් එක කතා කරපුල අම්ම පුතේ අපි සම්පෝලය හැදුවයි කොහම මේයකෙන ඉස්සෙලාෑම දැම්ම මේක. ඒ දාපහාම මිරිස්ටිකයි ලුණු දාාපම එක කුඩු වුුණා. මිරිස් කුඩු වුණ. ඊට පස්සේ යා දැම්ම. ලූුණු දැම්මා ලූුණු දම්මහ මොකදේ ලුණු කුඩුනේ නෑ ලූුණු තැලුුණ තවත් වචනයක්. අන්තික සරකුත් ආවා. ඊළඟට තමයියා පොල් දැම්මේ. ඊළඟට තමයි දෙහි දැම්මේ. එත්තකොට තමයි ක්‍රියාවලයක් දිකටම තිබුණා මේ ක්‍රියාවලේ මැගැදි කඩන්න බෑ ඉස්සල්ල පොල්දාණන්ඩ බෑ ඇතරි යම් කිසි කාර්යක් කන්නකොට ඒේ අනු පිළිවෙලත් තියෙනවා. තට මේ අනු පිළිවෙල නැතුව මේ කාර්රය හරියට සිද්ධ වෙන්න මේ අනුපිළිවල මංහිතන ගනිතය හදනකොට වාක්‍යල් ලියනකොට අකරු පෙළගස්සන්කොට මේක ඕනේ. ඉතින් මේට ඒ පාසලේදී මේකන්න කාර්වයන්ට ගෙදරදි මේ ලොකු උපකාරයක් වෙනවා. පහුවෙලාවක නිදේ ගණඩගේ වෙලාට පතේ අප සම්බෝල හජ කොහොමද එතකොට එයා පිලියට කියන කියැන අනුපිළිවල මතකයි. ඒක ජීවිතයටම අවශ්‍ය දෙයක්. අපි යමක් කන්න කොට අනුපිල්ිවෙලා. පිළිවෙලක් තියෙනවා අපිට. ඒක නිසා ගෙදර මේ වැඩවෙලාවෙදි මේ හොඳ චර්පයාවක් අනු පිළිවලක් නතු වැඩකරබ වැඩ වුල්වෙනවා. මේ බයිස්කල් හදන ගයක් තාත්ත බයිසිකල් හදන්නේ. එතකොට මේ ළමයට හොඳර දන්නවා ඔය පාවිච්චි කන්නට අපි අඩුන කිව පුතේ දාහතය ඇතු යතුර ගඩ කිව. තාත් ළමය හරියට දාහතය යතුරු ගෙනනිච්චා. මේ ළමය මේ බයිස්කල් හදනවනේ මේ යහර තාත්ත කරනද කල බල කොච්තර. වෑයමක් වෙලක් දරනවද. ඉති මේ ළමන්ට ලොකු ශාරීර්ක ස අ්‍යහසයක් මෙතන ලැබිෙනෝ. අන්තික මතක ඇත්තියෙනවා දාහතේ අතුරු කියන්නේ මොකක්්ද කියලා. බයිසිකල් හදන් ඩිගන ගන්නඩ නෙේ නමුත් ගෙදර තාත්තාගේ වැඩත්තක එක තුවෙලා ඒ කාර්ය කරණ එක ළමයක සංවර්ධනයට ේතුව වෙන. ජොගෝකින්කු අතුරුවක් කරන්නද කොච්චර සංවරයක් මෙතන ඕනද. අර් අර්ක නවන එක එක වේගකින් මේක අල්ලගෙන ඉන් ඕනේ. මේඒක වතුරවටනවා බලන්න පස මෙතන අම හිටිය අ පින්තුර ගන්නවොට අමක පුතේ හැලේකිව. අම්හලනවගේ මංහල්ලන්න නෑ. එම කිවවා දිමක තුලකු විශවාසඇතමන යායටට පුුවන් කිය ලත්තරමයටට පුළුවන්කමති වන මෙහෙම වැඩ ලමයිට දෙන්න නෑ. කනෝ ඉපා ඔය ඔ වතුරහලයි එහම කියල කියනවා නමුත්? ඒළම ලොකු දෙයක් තන ඉගෙන ගන්න ලක් මේ ෙල්ලම් බත්තුවෙනවා මේකත් ගොඩක් වෙලාවට දැන් ගෙවල්ල ඉඩ නැහැ ඒවට බඩුත්තේන දැමෙනසෙලම් දැ මේ ඇත්තරම පොල් කටුුවයි මෙතන මේ ළමයක් කියනවා අපේ අම්ම හොදවයන්නේ මෙහෙමයි. මෙහෙමයි හැදිි න්නේ කියල. ඉතිං ඒ ඒ ඒ හුරුව එයාට ලැබෙන හුරුව නැති වුණත් ලොකු සතුටක් ඇවිෙන ය වෙනවනේ ඒල ලොකු සතුටක් යාට දැ මේවා බෙදලකාම් මේකායම කඩත් දෙනවානි ලටගෙන ඇත්තරම මේ ළමය බෙදල කෑම අම්මලට ගෙනල දුන්නොත් ඒ අමල මොන පිස්ුවදත්ද මේ මොන වැඩදද මේ කරන්නේ මේ කියලා එලාම එල ගඩ පුළුවන් නමුත් අම්හානයේ හරි රහායි පුතේ කියලා කනවනම් මේ වෙලාවේදී. එළමැට ලොකු සතුටක් අවතන අස්කරම පුතේ අප ොතන අස්කරම කියලලා මේ ගොලන් වවා යින් කල්ල පත්තකරදදාන ලොක පුරද් ඇතිේ. මෙයා මේ ලොකු කාර්යකයෙදලේ නල් ලොක්කු සතෝසිගින් ලොකු අබදානයක් දීලතින මූනින් පේන. මොුණද මේ කියැනෙ ගෙදර අම්මවෙලා ඉතුකරපු පොල්ගුට්ටි දීලා. එයා පොල්ගුට්ටි මිරි කරන. ඔය වෙලාවිකව වතුර වැඩියවුණ. ග අධියයට තිබුණ ඇති. වතුරු වැඩියුුණ ඇතරෝදියට තමා නමුත් මේ කුඩුටික පැත්තකින් තියල මේකින් පෙරල ලොක්කූ වැඩක යෙදුණ. ඉති මේවා අනවශ්‍ය වැඩ කියල කියට බෑ. යා එයා පිළිවලකට යම කරන යම්පච්ච බඩපුන්ටුවලින් තැන දැක්කාපි ළමයි මල්ලමුුණනවා. මේවා සාමානින් ගෙවල්ලු කරනු වැඩේ මෙතන ලොකු ඉගනුමත් සිද්ධ වෙනවාමයා නිරීක්ෂණය කරනවා මේ මල. ඒක පාටද ඒක හැඩේ ද අනිත්තක ඒ එකකාල්ල අල්ලන කොටක සවභාවේද එයා අමුණනන්ඩට පටන්ගත්ද. සුදු පාටමල්ලාහි රත්තු පාටමල්ලයි හරිය සමගියෙන් ඒක නිමාවත් දකිින්ද ඒ වැඩේ නිරත වෙලා ඉන්නවා. ඉති මේවා සාමාන්‍ය සුලබදේ වල්ගවල්ල වල නමුත් මේක වටිනාක තයි තේරුන් අරග ැත්. යිෝ යම් පොලෙති කිරි පෝටන් හ මල්තිිටමි හිසකෙ මල සිට පෝෂ්ය එකක ශක්තිමත් කරයි. තලති ඇස නොපිනන්න කුණා සිරු දත්කහර වට පත්වීම බලවා දත් ශක්තිමත් කරයි. සි මේ දවස්සොල ගෙදර ඉන්නම් දරුවත්තෙක්ක මොකද කරන්න විශේෂෙන් පුංචි දරුවත් එෙක්ක. ර න කිය මයි ද ෝල රනමක ්‍රෝගික යෝජනාවලියයක් කරලා බලන්ත. අපපදා කළම් නාකන උපදේශ කරයකින ේක විජසසිෙන් හත්ත. අපි කවදකත් තිතල තිබුණද කියේලේරලා මේ ස්කෝල නොබිහි ෙදරින්දල ඉගනගන්න. මොක දිස්කෝලි දාාන්ඩවෙනන හන්සේ ගත්තම. ඔප්පු තිර පහදලා පරම්ලා පදෙන් ස්සල් යිද ඒක විදිට නා ප්‍රකාර විදිවල්ට ්‍රයි කරලි වෙල්ල ලු ක ත්සාහයක් කරල වෙලාම. ස්කෝලට දාාන්ඩ හදලා තැන් ස්කෝල හලා අප අද කතාරන ෙදරරින්න ගෙන ගැනීම ගෙන මේක මේක විශහල පරිවර්තනයක් මංහිතන්න මේ අපි අප හිතන විදිහත් එක්ව මංහිතන්න අධදක්කතුමා අපි අපේ ලොකු පරිනාමයයක් වෙනවා මේ අධ්‍යාපන ශේත්‍රී මංහිතන්න මේක හොඳ ආරම්භයක් වේ වෙනස් විදියට හිතන්ඩ අධ්‍යාපනයගෙන ඒත් එක්කම මේ දවස්සුල් අපි දකිනවා මේ පරිසරේ හරි පිබිදීමක් වෙලා තිය නත් පිදකින විවිධ පින්තූර වීඩියෝ සහ රූප අහිනි මාධ්‍යයෙන් පෙන්නෙනවා පරිසර ඉතාම අලංකාර වෙලා අගස්ඇල්ලොලමල් පිපිලා සත්තු යාමය ඇවිෙන අලංකා විතරක්නේ මගේ තන බහ රටවල්ලොලේ තත්ව තියෙනවා නමුත් සැකේ තමයි මේ පරිසරේ මේ යන රටාව කොච්චර කල් තියෙයිද කියලා. මංහිතන්නේ බතුමාම කිව්වා මේක ඉවරවෙච්ච හැටිය. මොනෝගේ කලබගෑනී ඇත්තිඒ දඩියට පැනලා ඇත්තරමත්දැන් ඒඒ ඒ පීඩනයක් පිට වෙන්න. මොකද මිනිස්සු ඊළඟට පරිසරයට මේ වගේම සංවේදී වෙන්න්න අවස්ථාවත් තියයිද කියලා සකුත්තියන. මොකද මෙතරනි හැට බලන්නේ කොහමහරි ජීවත්වන්නේ නොකද දැනටත් සමහරයට. මේ තන ොහෝයට ආර්ථික අමාරුකන් කියන ඒවා දැනෙන්ට පටන්ගන්නවා එතකොට පරිසරයට මේ තියෙන උනන්දුව මේ තියන පරිසරය ගැන රසවිදීම දිගටම කරගෙන අයිද කියන සකයක් තියෙනවා. මංහිතනව මේ අපිට ගෙදර මූලික කරගෙන තියෙන එක අභියෝගයක්ත් තමයි මෙන්න මේ පරිසරයට තියන සංවේධීතාවේ දිගටම ගෙනියන්. මොකද මගේ විශෂයගත්තොත්තම පරිසරයට සංවේදීවීම තමයි පලවනිමකාර. මොද පරිසරයට සංවේදී නොවනොත් ආපදාවන් ගැන දැනුවත්වීමට හෝ ඒ සම්බන්ධයෙන් පිවරක් ගන්න හැකියාවක් වෙන එකක්නෑ මොකද පලවෙනි පිවරතම පරිසරය සම්බන්ධය කරගෙන යන ඒ ඒ දැනුවත්වී මේ සංවේදී බව දැන් අපි කලින් මෙතුමියත් මතක් කරා මේ දැන්නං අරිස්සර වගේ පාරකුුණු දාන්නෙම නැහ නමුත් දැන් මම අපේ ගේ ළඟ තියන යිස්කෝලයා ඒ ඉස්කෝලේ ඇරිලා එන දරුවෝ කනගාටුවෙන් උනත් කියන්නේ ඒ දරුවන්ගේ අතින් තමයි බොහෝ වෙලාලදි පාරේ රොඩු වැටෙන්න්නේ මොකද කාලා ඉතුරුවෙන ටොෆිකොලේ හරි අයිස්ක්‍රීම්කාවරය හරි දාන්න ඒ දරු හැබැයි තියෙන ප්‍රශ්නය තමයි මේ දරුව බොහෝවෙලාටම දකල තියෙන ගමන් කරන්නේ අම්මලත් ඒ යන අතරතුරේ තමයි කාලා ඒ බිමදාන්න දැන් එතකොට මේ තරවාගේ අපි පුරුදු ගැන කතා කිරීමේදී මේ පරිසරයට සංවේදී පුරුද්ධ ඇති කරන්නේ වෙන් දෙමව්පියෝ බලාගනින් ඇදදිම තමයි මේ වැඩේ කරන්න. ඇතින් මංහිතනවා මේ පරිසරය ගැන ලොකු පිබිඳීමක් ඇතිවෙලා තියෙන කාලේ අපි දිගටම කරගෙන යන්ඩනම් මේ දිගටම මේ තත්ව පවත්වාගෙන යන්න නම් මංහිතන්නේ වැඩි හිටියෝ හැටියට අ අපි ගෙදරම් පටන් ගන්නවා කියන තැනදී අපි බොහෝම ආදර්ශමත් වෙන්න ඕනේ කාලා කෙහෙල් එෙල් ජනලිහ ලියට විසි කරනවානක් හෙම නැත්තං කුණු ටික බලන්නතුව එහෙම හෙදානවාන මංහිතන්නේ ඒකම තමයි ආපදාවක් වෙන්නේ මොකද ිටක්විදිහට ගත්තොත් හ ඇතරම අප පරිසර දෂණය කියනක යම්කිසි ඉහල මට්ටමක තියෙන විශේෂම සාගර දූෂණය වගේ ගත්තොත්. ලංකා ඔය අපි පුංචි පුංචි දාාන ටොෆිකොල පොලිතින් කොලෙහම එකතු වෙලා අද වෙනකොට ලංකාපුරාම මූදුවෙරල සහ සාගරයේ ඉතා විශාල වසයෙන් විනාසවේගනයනවා. ඉතින් මේක ඉදිරයේදී අපි කන්නාස මාලුටික ලබාගන්නත් මේ වෙනකොටත් තර්ජනයක් වෙලා තියෙන. එක්කම අපි කතා කරමින් හිටිය හොඳ දෙයක් මේ පරිසරයට සංවේදී වෙනයවීම ගැන දැ ළමයි පරිසරය නිරීක්ෂණය කරන ලමයි දකිනෝ. ළමයි දකිනවා ගස්වල් ළමයි දකිනවා පරිසරය වෙන වෙනස්වම්. ලංකාවේ විශාලම තියෙන ආපදාවක් තමයි නාය ලංකාවේ ආපදාව කත්තුත් විශාලම ආපදාවන් තියන්නේ නියගේ ගංවතුර සහ ඊළඟටගත්තුත් නාය. එතකොට නාය ඉතා බහුල ප්‍රදේශයක් තමයි ත්නපුරදදිිශික්ක බැරගම පලාාත මංහිතන්නේ දෙදා ස්දාහතේ විශාල ගංවතුරක්කාව ඒත් මහිතන්නේ මේවැනි තත්ත් ඉදිරියේදී සහර විට ඇතිවෙන්න පුළුව. මං මේ පෙන්න්නද හදන පින්තූරය ගත්තුත්තේ හම දැ මේ පින්තූරේ බලන්න පුළුව මේ අපි දකින්නේ කන්දක් ඉස්රහතියෙනගේ පොඩ්ඩක්. දැ මේගේ පොඩ්ඩ පිටිපස්සෙ තියෙන ගස්වැල් ශ්‍රහ ගල් අපිට පේනට තියෙනවා දැන් මේත් දරුවෝ දකිනෝ ද නා මේ පූුව ලක්ෂණයක් තමයි බොහෝ වෙලාවට මේ ගස් ඇලවෙන්ඩ පටන් ගන්න. ඒත් එක්කම ය මඩවතුර කාන්දුබීම් වගේ දේවල් වෙනවා ද මේව දරුවෝ දකිනෝ හරි අපිට පේනවා පැළුවොත් පින්තුරේ ඔන්න ගස් ඇලවෙලා ගලුත් පෙරලෙන්ඩ වගේ දැ මේව දරුවෝ දැකලිවර වෙලා ගිහිල්ලා ොහෝ ලට මේ සිද්ියක් මේවැනි සිද්ධි ගොඩා පරිසේ දරුව දකිනවා දැන් ොව පිල තේවා පේනවා වතුර ගලාගලෙනව පේනවා මේවා දරුවෝ දකළ ගිහිල්ල ගෙදරගිහි කියන තාත්්‍යම න්න මෙහෙම දෙයක් ුණ අම්ම මෙහෙම දෙයක් වෙනවා. එතකොට අපි මේවැනි දේවල් දරුව ඇවිල්ල කිව්වම ොන දිහට ඒකට අපි ප්‍රතිචාර දක්වන්න කියන එකත් අපි සැලකිලිමත්වෙන් දොන ොකද අපි ඒවෙලාව ගනගත්ත නැත්තන් ඒ දරවාගේ ප්‍රතිචාරය පන්ඩිකගන් උඩුවන්න නැතු ඉන්න කියලගේ ඒට නිසි අවධානයක් දුන්න නැත්තං දරු අයගන ප්‍රකාශ කරන්න එත්නෑ මොකද දරුවෝ නිතරම පොලෝ මට්ට මේ තියෙන දේවල් අපිටත් වඩා හොදර දකිනවා ඇතිං මෙන්න මේක අපි අපි පුරුදු ගැන කතා කරන්නකොට මගේ විශේ හා සම්බන්ධ අපි බලාපොත්තු වෙන දම රුද්දත්තමයි මේ වගේ පරිසරේ වෙනදා නොතිබ අමුතු දේවල් වෙනවාන. කවදක්වත් වෙලා නැති දේවල් වෙනවනහම. ඒවා ගැන බහොම අවධානයෙන් ඉඳලා වැඩිහිටියන්ට කියන්න හ දැනුවත්වීම ලබාදෙන්. ඒ ලෝක ඉතිහාසේ මතිය නවජශේසින් හතනද පුංචි දරෝ ම මහාපදාවන්ගොලින් ජනතාව ගලෝගත් අවස්ථා. ක ඉතිහාසේමතිනවා හනිමාරෙක් ැන බතුමාකි වෝවාගේම අපි සුනාමිකාලේ හාන්ඩල බිච කතාවත්තමයි දරුවෙක් සුනාමිගැෙන දැනුවත් වෙලා ඉන්ඳලා. අනි්‍යව දනුවත් කරලා ඒගොලො අයිකරපු හැටි ඒත් එක්කම තවත් දරුව අප ඉතිහාසය හලතියෙනවා වෙෙල්ලක් බින්දරටන්ඩන වෙලා ගිහිල්ලි වෙලා අයි ඇඟිල්ල යොදලායි සිදුර නවත්තලා කරපු කාරාරය ගෙන ඇතර මේ දරුව සම්බන්ධයෙන් සංවේදී කිරීම තමයි අපි දරුවන් වෙතට මේ ආපදා කළමනා කරනය ගැෙන පියවරක් හැටියට දැ මේ වගේ රූපරාම කට්ටල කීපයක් අපි නිර්මාණය කරනේ අම්ර මැතිනය මූලික වෙලා. මෙන්න වගේ රූපරාමු හදලා තියන්න ඇතටම දරුවන්ට විශේෂය මුල්ලමාවිය සංවර්ධනය මධ්‍යස්ථානවල ඉන්න ඒවාසේ දරුවන්ට ගැලපෙන විදියට. එතකොට රූප සටහන් එක්කම අපි ඒකට අදාලා කවි යොදලා තියෙන. උදාහරණයක් කිව්ොත් අමර මැතිනිය. මේ පින්තුරයට අපි ලිව්වේ කන්ද උඩගස් ඇදවෙලා, කන්ද උඩ ගල් ඇලවෙලා. කන්ද උඩ පස් දෙබෑවෙලා, මිදුලේ පොළොව ඉරිතලලා මිදුලේ වතුර මතු වෙලා. වෙන දැ නොතිමන දේවලයන් නිර්ක්ෂණ කරනිසා දැක්කා ඊළඟ පින්තුරද. ඊට පසේ ආය මෙයන් තවත් නිරීක්ෂණ කරන්න පටන් ගන්නවා. ඇතිකොට ලොකු සද්දක් කන්ද වූඩින් ගස් තව තව ඇද වුණ. ගල් තව තව ඇලවනාා මිදුලේ වතුර වැඩි වුනා. දැන් අර දැක්ක එක වැඩි වෙලා තියනවා. ඉළඟට අනිතැන් හුඟක් වෙලාවට කියනවා අපි මේ වගේ අවස්ථාවක ගෙවල් අයි. වෙලා යන්ඩ කියන්නේ වෙන තැඟොලට යන්ඩ කියන ඉති මේ ගොල්ලුත් ගිය. මේ අනකොට දුවමු දෝමු කන්ද කඩාගෙන එනවා අත්තම්මා තාත්තගත්තා. සහත්තකටික අම්ම ගත්තා. ආපදා කට්ටලේ අරං මම තනියම දුවල ගියා කාර්පොඩ්ඩ බැරිුුණ. ඊළඟට මේ ගොලන් තවත් බලගිනකට ගසුත් ආවා ගලුත් ආවා, පසුත් ආවා, වතුරත්තා වා ගලාගෙන ආවා. ඉති යි මේ පින්තුල් දැක්කහම ඒ කොළන් මෙහෙම දෙයක් වෙයි කියලා පාසේදී වත් දැනග ප්‍රහැම තනව නයායන් නෑනේ නමුත්දන් කොතර නායනවකි ඇතම කියන්න බෑපිට. කොහෙ අයිද දන්න ඉති ඒකට උරොත්තු දෙනව ළමයි මෙව දැනග නීටියොත්. නිර්ක්ෂණය කරලා මෙහෙම දෙයක් වෙයි කියල කියන්න පුළොන්. ඊළඟට ගේ සේරම යටවෙලා, ගල් ගොඩවල් පිරීලා, මඩ ගොඩවල් පිරීලා. පස් ගොඩවල් පිරීලා ගස් කොල අතු පිරීලා මගේ පොඩි කාර්යක මඩට යට වෙලා. ඒ ගිනියන්න බැරුණයි. මේළමයට දන්නව මෙහිම දෙයක් වනාට පස්සේ තත්ත්ව මොකද ගස් ම මඩ පිරිල්ලා ගල් පිරිලා ඒව දැක්කාම තේරුම්ගන්නවා. පරිසරයට වෙච්ච වැඩක් කියලලා විජෙසිවා. දැන් ඇතරම මේ මෙතන දීම විශේෂෙන්මද තමයි හසන්ත මහත්තය මේ දරුවාගේ ඔරොත්තුදීම සහ අනුගතවීමට තියෙන හැකියාව. දැන් වෙනදා තියන තත්ත්වයක් නෙමේ ආපදාවල් වලාවේදි තියෙන්නේ. වෙනදා තිවිිච්ච දේවල් ඒ පහසකා සමහරලාටි ගිල්ල වෙනතැන නව තින්ද වෙනවා නෑගෙදරක ෙන්ඩ පුලු සමහරට ක ඳදරකවෙන්න පුළුවන් දැ මේකට කොච්චරක්තුරට සූදානම් සහ මේකට කොච්චරක් තුරට අනුගත වෙන්න පුළුවන්ද කියලා. මොකද දැ අර පින්තුරේ බැලුවත් එහෙම පේනවා මේ හැමක මාර්ගෙනයන්ට දැෑ ආපදාවක් වෙලා සහරයේව දාලයන්ට සිද්ධ වෙනවා. කැමැත්තිෙන් හෝ අකමත්තෙන් දාලයන්්ඩ සිද්ද වෙනවා. ඉති අපි එතකොට තේරුම්ගන්නවා මේක තමයි ඔරොත්තු දීම. මොකද නැවතත් නැගිටින්න බැහැ එෙනකුට මේ මෙතනද ඒ ගැ අතයරීම කරට බැරිනම් ොකද අපි තේරුම් ගන්නවා හැමදේමාරගෙන හැම කරන්න බැහැ මගේ. ොච රසුනත් ට ඒවෙලා මගේ සෙල්ල කාරක දාලයන්ට සිද්ද වෙන මේක මේ දර්ුවයකට හරි අමාරුදයක් දැන් අපිට සෙල්ල කාරෙක්මොකක්ද කියලකගත් අපි තටි අපේ අති තෙටිගොත්ත අපේ කාරක හරි හරි වටනි හදාගත්තක් වට පුළලන් එකට ලස්සනට පට අලවල වෙන්න පුලා ඕක හම සෙල්ලන්කරපුේ මගේ කෝට්ම ඇද ඇදෙ මතියාගෙන නිදාගත්තදේ මට දාේ ඇන්ට සිද්ධ වෙනවා දැන් දැන් මේකට යම්කිසි හුරුවක් යම් කිසි දැනුවත් කිරීමක් කරලා තිබීම මෙ මන දැනුවත් වෙලා තිබීම තිබීම අපි හිතනවා විය යුතු දෙයක් කෙලිවර වෙලා මොකද එහෙමඋනේ නැත්තං යම්කිසි හදිසි අවස්ථාවල්ලද මේ ඔරොත්තුදීම හදාගන්න බැරුව යනවා. තිබුණේ අම්ම සහත්‍රික ගත්ත කියලා මේ දැනුවත් කර අපි ළමයික කරලා බැලවා. ස්කෝලල් බඩු ගොඩාක් මේසකට දාලා දැන් අපි මෙම අද තීරුම් කතන්දරී කියල මොනෝද ගෙනියන්න කියලලා ඉතින් වෙලා ළමයි තෝරලා ගත්තතා ගෙනියන්න්න ඕන මොනවා අද කියලා. චකත් තිබා ෙද ටෙල් ෆෝනෙකත් තිබ්බා ඇඳුම් කට්ටලයක්ත් තිබ බිස්කට්ටිකක් තිබා ඒටක විතර ගත සමහරලම තව ගුඩා බඩුගත් එතකොට ඒ ඉරුණවන් පැස ඒ කළමේ අරම් පෙන්නවා මේක ගත්ත ඒකටයි මේක ගත්ත මේ කයිමන්ගේලා. ඉතින් මේක කරලාපේ අත්තදා බලලා තැන අම්ම කෙනෙ කිව්වා එදාගේ ස්කෝලය අනකොට අර ඇඳුමත් දානවානය ඇඳුම් කට්ටලයක් අම්මේ මට ගෙනියන්න බෑ බර කලිසමදාන්න්න එපා ම කියලයා කියල කැයා දැන්වත්වවෙ ඇත්වන ගමනක් යනකොට අව්‍යමද සැහැලුවදේ ගෙනියන්න්නකොල. ඇත්තම මේක ජීවිතයයට තවශ්‍ය පුරද්දමකොද අපි සමල්ලවට ගමනක් යනකරට ඕන්න ද ගැනීම ඕන ද නනවා අවශ්‍යමදේ ගැෙනියන්න්න සැහැල්ලුමදේ ගැෙනියන්ට ඉදි මේක මේක අණ්ඩුවන් කියලතුවන න අප දකටල නිතරම හදලත යන්න කියලා ඇ මේ ළමයි පෙරපාසලේදී දන්නවා අවශ්‍යදේ මොනෝද කියලා යි පයි ැම්පූ ති කිරි පෝටින්න් සහ මල්ටිවිටමින් හිසකෙ මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි තත්වලති ඇසට නපෙනන්න කුඩා සිර දක්හට බවට පත්වීම බලවා දත් ශක්තිමත් කරයි සිංල් ෝ ආපදා ගැන අපි කතා කරම ඉන්න අපි දැන්ගන්න සෞඛ්‍යෙමේ ආපදාවක. ස්ොභාවේගෙන අමතුයිංකි කියන්ට දෙයක් නෑ වෛරසයක් තම අපට පහර දෙයන්නේ. මෙවැනි ආපදාවක්හමේ අපි දරුවන් සූදානන් කරන්න කෝොමද. සෞඛ්‍යමය පුරුදු. දැන් අත්හෝදන්ඩ කිය කිය රූපහින දම දම අත්හෝදනවා හැබයි අත්හෝදන හැටිි පුහුණු කරලා තිබ්බනං කොඩාකාලින්දලා මේ රපවාහිනෙල දමාගෙන හොඳට අත්හෝද හැට අතුයංකි කියන්නට දෙයක් නෑ එ පුංචි කාලින්දලා පුරදුුවෙන්ට ඕන දේවල් සෞඛ්‍යමේ පුරුදු. අපේ ආහාර පුොරුදු? තිනදේ පරිස්සංකර ගන්න එක අර පරිස්සමඒ අපි පුහුණු කරන්ට ඕන දේවලකට හොඳම කාලෙ තමයි. නැ ඒවගේම තව නිීක්ෂණය කරන දෙයක් තමයි දරු ඉදිරියේදී වැහිකාලය. වැහිකාලේ විශේෂයම ගංගාාවල් තියනෙමන එතන් ඇල දොළවල් තියන ප්‍රදේශවල දළුව දකිනවා මේ ගගේ වතුර වැඩි වෙන හැට. අඩුවෙන හැටි ඔන්න වැස්සත් එක් වැස්ස ොඩ්ඩ ොඩ්ඩ වැඩි වෙනවත් එක්කම ගඟ වතුර වැඩි වන්නඩ පට ගන්න ද මේවා නිීක්ෂණ මේ නිරීක්ෂණ ගිහිල්ල එක්කෝ සහරවෙලාවට මේ ළමයි මේ නිරීක්ෂණ ප්‍රකාශනය කරන එක්ු චිත්‍රවලින්. හමනත්ත මේ වගේ වගිහිල්ලිවෙ අනිත්ත ඇත්තක කතා බා කරනවා. දැන් ඇත්තටම ගෙදර ඒ වගේ දේවල් කරන්න නිර්මාණය කරන්න හොඳ පරිසරයක් නම්? දරුවෝ ඒ ඒ පරිසර අනිරීක්ෂණ නිතරම ගෙදර චිත්‍රවලින් අම්මධර්ත්ත එක්ක කතා කල්ලා අච්චි සියයක කතා කරල මේ අදහස් බෙදාගන්නවා. දැන් මෙතන මේ හද තියන දරූපරාමූ ඇත්තටම පෙරපාසල් සම්බන්ධයෙන් හදල තියන්නේ. බහොම සරලව තමයියි. මේව ලිවවේ මොකද ළමයිට ලොකු කවි ලොකු වතන බැහැන් නිසා ගගේ වතුර වැඩිවෙලා ගගේ ඉඩත් මදිවෙලා ළමයි බලවට මොකද මේ ආවිකේල් මොකද දෙල්ලියටාව ඉඩ මදිවෙලගගේ. ඊළඟට පොඩි මල්ලක බඩුත් අරන් දුවල ගියා කන්ද උඩින්. උස්තැනකට යන්ඩ කියල තිබුණනේ. අනිස්තක මේ වෙලාව අපිට කියන්නව නොමුණ ළමයි මේ එකට බයවෙයි. මේ ගිහම අපිට ඉඩබැරිවේද වතුරටගේ නැතිවෙේ ද කියලා ඒක නිසා මේ වගේ අන්තිමටත් දැම අපේ වතුර ටිකක් බැහැලගිහින් වතුර බහිනවන ගිහින් අපිත් ගෙදර ආවදුවන් ඉට පස ගෙදරඉඩක් පුළුවන් අම්ම කෙනෙක් කිව්වා ය හැමදාම ඇලක්ලගේ ස්කෝට අන්න තියෙන්නේ ඇල්න් යට හැමදාම ඇලදිහ බලන් ඉදලා ගල් ගටයත් දාලා ඒකද බලාගෙන ඉන්නොල අම්මයිත ඉඩ දෙනොල් දැම් මේ පාඩම ස්කෝලි කරාට පස්සේ එතර නැවතිලා අද වතුර වැඩිවෙයි දන්නේ දබතුරු වැඩිද හිනවනදහි වහි ඒනිස පතුරු වැඩිවෙයි පාරටත් එහිද දන්න දැන් එයා දන්නවා අනුමාන කරනවා වතුරු වැඩි වුනොත් මේ වැඩිවෙයි. එ හිතන්ඩයා පුරුදුණ පරිසරය ගැන අත්දැකම් ලබ පොහම මේ විදිහට පරිසරය ගැන සංවේදීවීමත් ඒ නිරීක්ෂණය කිරීමත් ඒ වාර්තා කිරීමත් මහිතන්නේ පුරද්දක් හැටියට කරගන්න එම තැ පුරද්ද පටන්ගන්න මේ හොඳ කාලයක් කියලා අසතුමාන්. ංචි කාල ඉඳල ම මේ පටන් ගැන්ටවන එක තමා වටිනම කාරණාව එකට හොඳම කාල මේ සබ්‍රගම පලාතය අධ්‍යාපන දෙපාර්තවන්ති ප්‍රාථමික අධ්‍යාපන සෞඛ්‍ය පෝෂණ විශය භාර සහකාරත් දක්ස්තුමායින්නවා කෝරල්ලේ ෙතුරම හත්තය ඇත්තටම දැන් හොඳ ප්‍රවේශයකටාව අවසානි මෙතුමා අවසන් කරපු තැනින් මම මාත්‍රකාව පටන්ගන්න හදනමේ දරුවන් තුල පරිසර ක්‍රියාකාරකම් ටික නිරීක්ෂණය කිරීමේ හැකියාව. වර්ධනය කරන්න දැම් මේ ගෙදර ඉන්න කාලපරිච්චේදේ හා. මීට පස්සෙ අපි පාසල පටන්ගත්ත දවසක දෙමවපිය විදිර කොහොමද උදව් කරන්න පුළුවන්නගෙන කාර. ඇතර මම්මල තාත්තලට හිතන්න කාරණයක්තිේ නො හොඳර කල්පනා කරන්න අපි පුංචි කාලයේ ආච්චිල සීයලා ගෙදර ස්තෝප්යේ පඩිවුඩ වාඩි වෙලා හඳ පායගනෙන වෙලා අපිට බලන්න කියකි. අද පායගරයන නැති අඳුරු වහසදිහ තියන තරරටවන්ටි අපිට පෙන්න. ඒක පුංචිවෙලාවක් නෙමි සමහට අපි රාත්‍රිය හාසදිහැ මිනිතුදහයක් පාලුවක් විස්සක් පැයභාගයක් බලාගෙන හිටපු සුන්දර කාලපරිච්චේදයක් අපේ ළමා කාලි තිබුණ. හැබැයි අද පාසල්ලට ගිහි අපි දරුවගෙන් එහවොත් පුතේ රාත්‍රී හසබල්ලතියන අද කියලා හසන්ත මැතිතුමා මෙක ටික කාසිර කරුණක් මෙම කිව හා. තර පස්සර දරුවු අප ක්කෝමගිය සතිය හස බලන්න ගියාග මංාව කොහෙතු ගිය අපි ග්‍රහලෝකාගාර ගහිල්ල හස බලලා. එතර මේ කිසිම වියදම කියන්නේ නැතු ොළොඹයන්නට නැතු බලන්න තියෙන අහස අපේගේ මිදුලේ තියෙන කොට අපි අවස්ථාව දරුවන්ට දෙන්න නෑ. ඉ එනිසා අපේ එමාපියන්ට පුළුවන්කම තියෙන්න ඕන රාත්‍රී අහසේ චමත්කාරය විඳන්න දරුවන්ට අවස්ථාවද. මෙතුමා කියපු ආපදාවක් වගේ අවස්ථාවක පරිසරය නිරීක්‍ෂණය කරලා තීරණයක් ගන්න ඕන කරන්න ඉගෙනුම් හැකිය පුරුද්ධ මේ දරුව තුළ නිරායාසයෙන් වර්දිදි වෙන. හැබයි දැන් දරුවෝ තරරටාව හොයා ගන්නේ කඩේ තියන තරුරටා කොලයාරග. මේක තම අප ප්‍රාථමික අධ්‍යාපනය අපිට වැරදුණු සමහරතැන්. අපි ඔයදි ආපහු ඇැල්ල බලඩ හොඳම දවස්්ටිකය තමයි අම්මල තාත්තල ගුරුවරු නිලධාරින් අපි සිුරු දෙනා මදීන්. අනි පැත්තෙන් බලන්න අපි ස්කෝලගි හම කියේ නව. වැහි වහින අවස්ථාවක් චිත්‍රයට නග. දැන් හසන්ත මෙත්තුම සමහර ළමයටට වැස්ස චිත්‍රටන් ඉන්න බෑ. වැසි වසය අවස්ථාවක් ගැනවාක්‍ය පහක් ලියන්න. ලියන්න බෑ. එයි වහි අවස්ථාවක් දැකරන. අපිේ අවස්ථාවක් දුන්නන වහිනලාට අපි කළේ ගේ ඇතුරට ගත්ත දොර ැහ. පතර දන්න හොම ලාව කියෙ කල න්න අවස්ථත්තු. ඉතින් එනිසා දැන් අපේ දෙමාපියන්ට හොඳ අවස්ථාවත්තින මෙන්න මේ පරිසරේතිීන දේවල් නිරීක්ෂණය කරලා හර මෙතුමාකිව්ව වගේ ඒගැන්න තමන්ගේ තර්කානු කූල බද්ිය පාවිච්චි කල්ල පොඩි සසාටහන්ටිකක්ත්තියාග දිනපොතක මේක සටහන් කරන්න මේ ොරතුරටික කාලෙක් කව් කියවල බල හොඳ අවස්ථාවකට අදැඇවිල්ලති න. එනිසා මේ වැසරහණ තින වැදගත්කම තමයි අපේරටේ දෙමාපියෝ දැන් තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ ලැබිලතියෙන අවස්ථාවෙන් මුදල්වියදන් නොවී අපිට ගෙදර ඇතුළෙන්ම දෙන්න පුළුවන් පාරිසරික නිරීක්ෂණ විශල් ප්‍රමාණයක්ති අපි මෙතු මතක්කරා වගේ සමහර අවස්ථාවක කියන්න පුළුවන් ඔය හසදය බලං ඉඳල මොකටත් ඉර බැහැගෙනයන අවස්ථාව බලානිදලා ඇති ප්‍රෝජලයෙන්මගත් අපි දකිනවා අධ්‍යාපන චාරිකාගේ හම මුහද රලට යන වාසන්තු නැත්තු. කොළම් බෞ් ය අන්නෙම සියලෝ දෙනම ගොල්පෙස් එකකට තමයි. ගිහිල් අහපුහම ළමයිගේෙන් ආපවස්කෝලට මොලාද ගොල්ඩොළඹ හිලකනි අයිස්ක්‍රීම් වැෑන කීපයම් තිබුණ අප අයිස්ක්‍රීම් කෑවකිෙනකතු මේ අරගෙන මේකන මේ අප ඇත්තරම දෙන්න ඕන ස්වාභාවික පරිසරේතියන නි රීක්ෂණට අපි දරවාට ඇස් දෙකෙන් බලන්න හැකි අවති. නොන වැඩීට අපිට වඩා ඇත්තෙන්ම දරු හරිම කැමති තමන්ගේ ඇස් දෙකින් අපිට වඩා හොඳර මෙවා නිරීක්ෂය කරන දෙකගේ මනස නීදහස්. අපිට තම් වැඩ රාජිකාරීනෑ එකකළඟ ලෝකයේතියන පරිසරයඇත්යක්. ඉතින් අම්මල තාත්තරට පුළුවන් වෙන්නඕන වත්ත වටපිටාව ඇලදොල කන්ුේ සැබරකුම් පලාතිම ගත්වත්ත පබතුමා දන්න හොඳ ලස්සන කඳු වැටතිනවා. ඇේ මම හිතන් නෑේ ප්‍රාතිමක දර චර ප්‍රමාණයක් ද සුන්දර රතිී. ඇලද න රන් න ගේ දට පේෙනවා ඒවා කොචට නිීක්ෂණය කල තිෙනවත්. ඉති මෙන්න මේ පරිසරක අධ්‍යැකීම් ටික දෙනකොට දරූ තුළ පරිසරය පිළිබඳව සංවේදී පුරුද්ධක් ඇතිවෙන. ඒ අපි හිතන්න එතුනාාට පසුකාලනු ඉවසීම යම්සි දෙයක් දෙහැ සංවේදී ලෙස බලන්න මුළු මහත් සත්ව සංහතියටම ආදරය කරන්න ඕන කන්න පුරුදු ටික ප්‍රවර්ධනය වෙනවා කියලා විශේෂය විශවාස කරන. ඒවගේ හසන්ත මැත්තුව මෙතන්දදි භාෂාව පැත්ත පිළිබඳව යම්කිසි අදහසක් අපේ දෙමාපියන්ට දෙන්න ඕන ප්‍රාථමික අධ්‍යාපන අර චතුර්විධ භාෂා කුසලතා කියලා ජාතියක් තියෙනවා කියනෙක්. හැබැ අපේ අම්මලතාත්තල හැම්වෙලාවම ගෙදර ගිහාම අහනි අදමොනුවද පුතේ ස්කෝලි ලිවව කියලා එතකොට මෙහ පැත්ති තිය ස්කෝලිල තියන පිටු අතරයි මගේ දරුවල තින ස්කෝලල්ල තියන පිටු එක හිනම් පිටු හතර ලි ස්කෝලිතමයිහද කර බලනො මේ දරුව මේක අස්රල්ල පිටු පාක්ලියනෙස්කොලට දාන වැඩ්වකි. ඉතින් නමුත් මෙෙන මේ කාරණය අපි තේරුම්ගන්න උන භාෂාවිතී ව ප්‍රාථමික දරුවන්ට සවන්දීමේ කොට සක්තියන කතනයෙන් කොට සක්තිය න කියවීම කොට සක්තිී නො ලිවීමේ කොටසක්ති. හැබැයි මේකෙන් තුනකට රිජු ලෙස්ම ගෙදරී අම්මට තාත්තර උදෝ කරන පුළුවන්. සවන්දීමේ අවස්ථා ගෙදර හදල දෙන්න පුළුවන්. කතන අවස්ථා හදල දෙන්න පුළුවන්. කියවන්න අවස්ථා හදල දෙන්න පුො. ඉස්සර පුංචි කාලේ ආච්චිල සීයල අපිට කතන්දරයක් කියල දෙනු. කවියක් කියල දෙ නින්දට යනකොට බුදුන් ඇදල ඔක්කොම කරලා පැදුරට හරි ඇඳට හරිගි හාම බෞද්ධග මෙහටන බෞද්ධ දර්ශනය තින පුංචි ජාතක කතාව ඒම නැත්තන් අපේ ජනකතාවක් අපේ ජනකවියක් අපේ පුංචිදරු ඒකත් එක්කතම එහිවීටම නින්ද පටන්ගන්න. තොරයාගේ මනසම අධ්‍යාපනික කාරය කර නිීල්ල තමයි රා්‍රිය දාව හැබයි අද තත්තේ රඩාහසන්ත මැත්තුවා අතිශයෙන්ම වෙනස්. එනිසාද දෙමාපියෝ දැනුත් මේ මොහොෙත් ගෙදරන ගම කියවන මගේ දරුවට කොහොමරි කකුට්ික ලියාගන්න පුළුවන් කරන්නන ක්‍රමයක් කොයාගත්තන මේ වෙලාලයි හොඳදයි කිය. නමුත් අකුරු ලියන්න නම් ලිවීමය කුසලතයි වර්ධන වෙනනම් සවන්දීම සාර්ථක වෙන්න ෝන කතා කරන්න පුළුවන් වෙන්න ඕන කියවන්න පුළුවන් වෙ න ඒ අවසා ප්‍රතිපල තමඇල්ලිවීම දක්කවර්දනයෙන. මෙ මෙතන අපේ සමස් අධ්‍යාපන පදධතිනන්න ගුරුවරු දෙමාපියෝ තේරුම් ගන්නවන වැදගත් කාරණයක් මෙතන තියනකෙනම විශවාස කරනු එනිසා විශේෂයෙන්ම පොඩි කතන අස්ථික දන්න පුලන්න්න ම දකන ෑග වල හෙම දෙදේවදක පුංචි දරුවට කඩදාසිකලෝින් මයිකක් කදදී. පුතේ ඔයා කතාවප පවත්ත මම් බලාගෙනන්න මෙන්න මාතෘකාව අම්ම ගැන කතා කර මිනිත්තුවා. ැන අට හිතන දෙය කියන්න වැරදිනාටක මන්නේ පලනි පාර ඇවිල්ල අවසලරගෙන බැහැන ගියත් අපිටකමක් නෑ අවතුමාකිවර අපි කටපාඩන් කරල කතා කරුණට වඩා එයාට කතාකිරීම අවස්ථාව දීලා වරදිනකොට අපි තවත්ාව දිරි ගැන්නවුවනම් බොහම හොඳයි පති අද වගේ මේ වා ඊරොඩා අද හොඳට කතා කර ඉති මේ පුංචි කතනග්‍රියාකාර කමටිට අවස්ථාව කියවීම පැත්තිති අම්මල හුගාක් දුරට අප පිදාකින පෙළපොත් හැම දරුවහට මහම ෙලාතින ගෙදර දැනටත් පෙරපොත තර පොතා අතර දීල කියර ම වැඩ කරන කල් ඔයා හොඳ මේක කියියෝගයි. තිය අම්ම හිතාග නිවා දරුව හොඳර කියවන තමයික. හැබැයි අම්මට පුළුවන් මහ තුදව් කරන්නම්පුතේ මට එහෙන්න මේ පාඩම කියා. සබ්දනගා කියව. එතකොට මට ගෙදරී නිරඩ පුංචිවය සින්නන්නේ ගේ නංග මල්ිත් මේ කහ ට ගෙනුම් පරිසරගේ ඇතු. තා හොඳට නිර්මාණය වෙලා තියෙනවා ඉති එනිසා හොඳ කතන අවස්ථාවක් දෙන්න පුළුවන්. හොඳ කියවීමේ අවස්ථාවක් දෙන්න පුළුව ඒ කියවීමේ අවස්ථාව දෙන්න ගත්තය පස්සේ දරුවා ඉබේම ලිවීමය කුසලතාව කරා ගමන් කරන එක බලින් පටවන් අවශ්‍යතාවයක් ඇතිවෙෙනන. අර වැඩම් හොදර පහැදිරි කරා රූප සටහන් කීපයකීම පුංචිවායසිදං දරවා ග තිෙන පෙළඹුම්. හැබැයි ඔ පෙළඹුම අවහිර කරෙන් පස්සේ අපිට ඉගරුම අවස්ථාවක් නිර්මාණය කර ගැනීම ඉතාම අපහසු තත්ත්යකට පත්වෙන.ඒවගේ මේ දවස්ස අපේ ප්‍රාථමික දරු හරිම වාසනාවන්ත මකට හොඳ ආහාර රටාවකට දැන් ගෙදර ඇත්තරම හුවෙලාලයින්න. දැන් ඉස්සර වගේ බනිස්ව ඇන්න කෙනවත් අඩුයි ටවුන් එකේගි හිල්ලා තින විසරසානක ද්‍රව්‍ය පාචි කරපේව ක්ඩ හම්බේ අවස්ථාවත් අඩුයි. එනිසා මෙන්න මේ ක්‍රමය දිගටම පාත්තාගෙන යන්න පුළුවන්නම්. ට අම්මගේ අතින් ලැබෙන ආහාරටික වසවිස නැති ආහාරටික ඒ අපි කොවිදධහනමය වගේ අනතුරක් ගැන අද මෙහෙම කතා කරාට ඊට හොඩා බරපතල ප්‍රශ්නය අපි ආර සම්බන්ධය ඉන්න. විශේෂෙන්ම බෝ නොවන රෝගවලට ගොදුර වීමේ අවධානම ක අපේ දරුටික න්න. ඔබතු මල්ල බලන්න ලංකාවේ ප්‍රසිද්ධ නගරවල එක හමාරට දරු ඉන්න කොහෙද ඉන්න ෆේස්ටිශෝ්පුොද. ඉට පස්සේ හොන රි වර්ණයක් එකතු කරපු කෘතිම බීමක්තමයි පාවිච්ච කරන්නේ. ආය උපකාරක පන්තිීවර වෙන්නේ හවස හය හත අවිතර වෙන. ඉට පස්සේ ගෙදර යනවා. ගෙදරග ඇන් පස්සේ අම්ම තියන ඔක්කෝම කෑම ජාතිරික කරන්න දෙ. ඉට පස්සමකද නින්දට යන. පෑ හතටින් මෙම දවස් ගන නාවක් ගත් වෙනොට මේ අස්තේරෝම් බෝනවන රෝගට කොතුරින් දරු බාට පත්වයෙනවා. එනිසා අපේ අම්මල මේ ආහාර රටාවේ තියෙන හොඳ පුරුදදුටික. මේ ගෙදර ඉන්න ගමන් දරුවන්ට පුරුදු කරලා. ඒක තවවුරුදු විස්සක් විසි පහක් තිහ ස්ථීර ආහාර චර්යාරටාවක් කල මේ දරු තුළ ඇති කරන්න පුළුවන් න්නම්. අපි විශ්වාසක නො තව දස්සකයක් දෙකක් යනකොට අපේ ෝ වන රෝගසාහ බෝන වන රෝගොලට ගොදුරුවීමේ අවධානම එන්න එන්නම් පාලට. අදටත් අප මේ තත්ත්වයෙන් හරි පරිසං වෙලා ඉන්නේ. අපේ ආච්චි ලසීයලා. අපේ අම්මලතාත්තල ඒ ආර රටාව කොච්චර ප්‍රශ්න තිබුණක් අමාරුවින් හරි පාත්වාගැන ගිය නිසා. එනිසා අපි විශේෂයෙන්ම ප්‍රාථමික දෙමහෝපියන්ගෙන් දරුවගේ දෙමාපියන්ගෙන් කන විශේෂෙන්ලිම තමයි මෙන මේ ආහාර රටව සම්බන්ධය මුුල් කරන්න අපි හොඳර දකින විශේමාල්ලා වෙතී අපේ ැඩ ුදන්නවා අපේ ආහාර පා එක ශ්‍රේණය සිට පහශේණය දක්වා තිබෙන හැබැ අම්මල කියන එක හොඳට පාඩන් කරගන්න පතේ විාග උත්තරය එතර මස්සන්ත මැත්තුවම ප්‍රායකතත්වයක නෙවෙයි අපේ ආහාර පාඩම විෂයමාලාවි තියෙන්නේ හොඳ ආහාර වේලකට හුරු විච්ච යහපත් චර්ර්යාවක් තියන දරුවෙක් අපේ රටට සමාජයට දායාත කරගැනීම සඳ. එනිසා මෙන මේ කාරණය පිළිබඳව දැ හොඳට හිතන්න අවස්ථාව තියෙනවා. එවගේම බොහෝ සමාජයේ කාලය අපට දැංගිතු වෙලා තියෙන වෙනදා කරන අනවශ්‍ය ගමන් බිමන් විලාසිතා යන්න තිබුණු තැෑන් අල්ලපු ෙදරටවත් කියලමක් කියන් හම දැ යන්න විදිහක් නැහැ නිකොම්හ. එතකොට ඒවයි ගතකරපු බොහෝ දේවල් අඩුවෙලා තියෙන කාලේ අපේ දෙමවපියන්ගේ විශේෂවධානයක් දරුව කෙරෙහි යොමු කරන්න හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා ඇතරම විශ්වාස කරන්න. එනිස්සා අපිට අපි හසන්තම ඇත්තුමක් ව පරිවර්තන යුගයකි. ඉතින් අපි. ශේෂයෙන්ම පාථමි ංශීන දෙමාපියන්ගෙන් කරන ඉල්ලීම මේ පරිවර්තන යුගය මේ වසංගත තත්ත්වය පහවගෙන් පස්සේ අවසන්න එන්න ෑ. එනිසා අබතුමාගින් අපි ඉතාම කාරුණයකව ඉල්ලන්නේ අපේ අධ්‍යාපන පද්ධතියට අෙන් ටෙලිවින් ස්කෝලි හරහා කරපු සමාජී බලපෑම ඉතාමත්තු විසාලයි. ඒක ගම දක්වාම ගිහින්තේ. මිනිස්සු මේකට ආසයි. එනිසා මේ අපිට දිගටම මේ කටට අධ්‍යාපනය පැත්තයෙන් කරන මඟ පෙන්වීමට අවස්ථාවක් කරගන්න පුළුවන්නා. අපේ රටේ අධ්‍යාපනය හොඳ මට්ටමකට ඇවිල්ල ආර්ථික සංස්කෘතික සමාජී වසේ විශාල පරිවර්තනයක් ඇතිවේ කියලා. අපි විශ්වාසකයන් පුළුව. ඔබතුමා කර පිල්ලීමම මේ රටේ ජනාධිපතතුමා ග්‍රාමාත්‍යතුමා අධ්‍යාපනවාතතුමා හෙමත් කළ මේක ගුරුණාට පසෙ මේ ෙලිසන් නිස්කෝල තියාගෙන අධ්‍යයකරෙද මොකරද පන්සු මාත්‍රය කරදයක් වෙන ඇතිනක මේ. ට හෝස්වාදීම්රූ පහනි මාධජාලයට හෝ ලැවෙන්ට ෝන ගෞරවයක්ක්න මේ මෙහි පැමිණෙන ගුරු බවතුන්ට සම්පදදායකයන්ටත් ලෙවෙන්ටටෝන දෙයක් දේකත් මතක් කරන්න ඕන දැර ඔබ ඉතා හොඳ තැනකට මේ කතාව අරගෙනවා අම්මල තාත්තල දරුවන්ට ආදරී. එසි කෙනකොට කියන්න බෑ අම්මලතාත්තල ආදරනෑ කියලා. ආදරී. හැබයි ආදරයට අපි මොකද කරන්නේ. ඉල්ලන හැම දෙයක් අපි දෙන්න බලනො. අපේ පුතාට චීස් නැතුව බෑ. ඒ කන්න ෑන එට ගේෙන්ට ඕන ඇ චිස් නැව ආවිෙන් ඇැත්තම් මකද වෙන්නේ. දරුවට කියලා දෙට ඕන පුතේ තියෙන්ටත් පුළුවන් නැතිවෙන්ටක් පුළුවන් නැති දවසකු තියෙනවායි කියලා නැතිකම බැරිවෙන්ට පුළුවන් කියන එක දරුවට දෙට අකමැති බොහෝ අම්මල තාතරෙේ අදරෙහින්ද. එයාට මේක දන්න ෝන එයාට දිල අපි බඩ ගිනීටිය කමන්න එකත් අදරේ නිසා තමයිවැ දරුවට ටිකක් දැනෙන්ට අරෙන්ට ඕන නැති බැරිදසක්කට පුළුවන් ඒට අපි ඉතුරු කරන්නට ඕන අර පිරිමැස්ම කියල දෙයක් තිීනවා කියලා පුතේ කියලා උගන්නටත් මේ හොඳ කාලේ. මම කියන හොඳට දනවත් අම්ම ලතාතලත් හොඳට මින් බැංකු පොත්තුොල හල්ලි තියෙන ගෙනුම්ගල තියත් වැඩසටන්. බලාගෙනත් මං ඒ අයටත් එක්ක මේ කියන් මේ. අගයින්කම්තේන පවල්ලටු විතරක්න හොඳදට තිබ්බත් කමන්න මතක තියාගන්න. ඒ වසංගත හමු මහ බලවත් රටවල් පවා මහ බලවතුන් පවා කඩාවට ලාතින එක ගූලියය වසංගතයක් ඔය තියෙනවායි කියනේ ෑ අනි පැත්ත කවදද කියන්න බෑ. එහින්ද තියන පවුල්ලල දරුවන්ටත් කියල දෙන්න ඕන. මෙහිම පැත්තකුත් මේ තියෙනවායි කියලා ඒෙන. කතාගරන්න බොහෝ දේවල් තියෙනවා එකම වැඩ සටහන්නක දෙවිනි කොටසේ විකාශේවානි මටවදදන්න පාලක මදරය පඩි පයක්ක් න. යි ැම් ල රි පෝටීන් සහ මල්තිිවිටමින් හිසකෙ ල ට පෝෂන එකක ක්තිමත් කරයි. ඒසට ොපිෙ ඩා සිදරු ද හො ට පත්වීම බලකවා ද ත්ති ම රයි. න කෝලෙත් එ එක දවස්වල දරුත්තෙක් පිමනොද රට න කියලා ෙවසින් කෝල්ල රන. එකක ජීවිතම වැදගත් පාඩමක් වෙන්ට පුළුවන්. ජීවිතයේ සහ පාඩම් පොත යාකරන පාලම තමයි. ිනිස්කෝොලක ල කියන්නේ අපි ආපදා අනතුරු ගැනත් කතාකරම හිටිය. දරුවෝ දැනගටඕන කෝමද දරුව පරිසිසංවෙන්ටඕන කොහොමද ඕුන්නඒ පිළිබඳද දැනගතේතු දෙවල් මොනවද කියලාලප ප කතාකරම හිටිය. අමර අමරසිං හත්නේ. අපිට මේ වෙලාවේදී කල්පන කන ඕෝන අනතුර මොනවද ගෙවල් වද සිද්ධ වෙන්නක. දැනට අපට අනතුර සිද්ධ වෙලා තියෙන මකක්දම කොරුවුණ අනතුර. එතකොට ඒක බෝවෙන එකක් වුණා. නි බෝවන දේවල්වලින් කොහොම ද අපේ ආරක්ෂාවන්න කියන ළමයින්ට දැනුවත් කන්න එක හරි වටිනවා. අපිට කරන්් දේල්ලටි දැන්තිය නොයි සරහට බෝවිෙන් රෝගෙනම දැන ෝවිලා යන එකක් තියෙනවා. එත මයිට මේ නිවස්යට ප්‍රවෘති යනකොටගෙන් ඒ කියනවා ළමයිට අහ කණඩ දැන් අපට ඇහුණන සවන්දීම හරි වටිනෝ කියලා. මේ ප්‍රවෘත්තිවලට සමන්දෙන්ඩ. සල්ලාට බරවච තරෙන් ැතුවඇත් ඒක සාහන් සයකොත් කියන්න පුතේ මේ කිව්වේ මෙ මේකයි මචරදය මටල්ලතිනවා මෙලෙඩේ බෝ වෙලා ඒක නිසා ඒකෙන් බේරෙන් අපට පුළුවන් බේලෙන්ඩෙන අප මුකොද කරන්න කියලා මේ කරන්න තියෙන උපදෙශ්ටික තියෙනවානේ මෙන් අපට මෙහෙම කියල තියෙනවා කරඩ කියලා ඒක හරීම වටිනවා මොකද යම්කිසි ආපදාවගේ ආරක්ෂාවෙන්ඩ උපදෙස් ඕන තරත් තියෙනවා. ඒකට බඩමුට අපේ ගෙදර තියෙනවා ට ොඩදවල් කියත ොත්තමල්ල ඉගුර ඉතුවල්ලම අසනැතු වනට පුතමේක අපි වු ඇතරම මේ ඒවා මේ තිත්තයි කියලා මුලදම තිත්තයි කියන බොන්ඩ දෙන්නේ පුසේ තිත්තයි මේක තිිකක් බොම්ම අමන් ඉට පස සීණනි දෙන්නම් ඒව කියනන තිත්තයි නොක මේගේ රහ මේකයි ඒකයි. තැන් කරවිලි සමහරු කන්නෑ නම්ම සහරු කනවයක රායි කියලා.කක රහක්වසෙන් තේරුන්ගන රහක්වසෙන් බිින්ඳිනවන වගේ ඒ බෝන දේවල් අනිත්‍යක අපි ළඟට යන්න නෑ පිටයි බදාගන්න නැහැ අපි එස පිටයි ලඟට යන්නනෑ අප අපි ගෙදරට කවුත් ඉන්නත් නෑ ඉන්නත් නඇති බුදු පුසේක බෝවෙනවාඉක් කෙනෙක් ලාට ගත් එක බෝවෙන හෙම්රිසාාවත් හෙමයි බ්ලංගක පුතයකට බෝවෙන දේවල් රටේ පැතිරෙන කොට අපි පරිසංවන්න ඕන මෙහෙමයි කියලා දෙම ්‍රන්් පුළුවන් ළමයි කතා කරන්න ඇත්තර මෙකට පාසැලක්කොන්න නෑම වැඩට මේ අයිටීන් පාසලි කොමට තිේෙනවාන ඒක නිසා ගෙදර පාසලත් මේ ලෙඩබලින් ආරක්ෂාවෙන්ඩ උපදෙස් දෙන්ඩ සහ ප්‍රායෝකෝ කරන්න දේවල් කරන්න තියන හොදමස්ථාන ඉස්පිරිදාාලි ගෙදර තමයි. ස්කෝලිත් ගෙදර ඒකනි අපිට දැම්මකොත් බට පිටිින් වුණ නෑවගේ දීයොත්තෙන් බඩු ගෙදරට ගේනවන නද ඒක තරරි පසෝකෝක ට්නන්දැනවද. ඒනිසා ළමයි එක කතා කරන්න හොඳම අවස්ථාව ලිඩවල්ලින් ආරක්ෂාවෙන්න්න අපිට පිළි පැදීයුතු දේවල් තියෙනවා. ඒකත් ළමයින්ට දන්නන්නම වටන දේ‍යත්තමයි මුකද මුුවල් ලමයිට එක බෑහමක බෑ කියනවා. ඒකනිසා පිළි පැදීයුතු දේවල් පිළිපදින ගමම්ම දම්ම තාත් පිපඳන ඕන මේ එක නත්තං ආදර්ශකරේ නැතන් කරන්න ඉගුරුත් කොත මලිබොන්න ඕන අපිත් බො අමත් බොනෝ මමත් කටවාහගෙන තවයි ලියටයන්නේ ළමයි අන්නෙම නෑනේ. ඇති ඒක නිසා බෝන රෝගවලින් බැලකෙන්ඩ කියන එක ලොකු මාතුෘුකාවක් වසයෙන් මෙතදී ගෙදර කතා කරන්ඩත්ව ඕන ක්‍රියාත්මක වෙන්ඩත්ව ඕන මේක අමුතුුව කරන්න දෙ නෑ දෙයන් නෙමේ දැන් කෙරෙනවා. ඒ වටිනාකම තමාද දෙමපියන්ට කියන් තියෙන. අපිට මේ දැ ගෙදරඉන්න වෙලාවේදී ළමයික කසාකච්ඡා කරන්න දේවල් හුඟක් තියෙනවා අන්නතුරුවලින් බේරෙන්ද අනතුරු කියනකොට මාකිතන්නේ හොඳ අවස්ථාව වගේ අනතුර මේ ලෝක පිරිලා ර්‍රමන් සිදුවන්න පුළුවන් ්‍රරමසම අපට සිදුවන්න පුළුවන් අනතුර. ඒ අනතුර දායක අවස්ථා ගොඩක් අපි ද හඳරුවන තිීවා අපි එකක් කිව නාහයනයක. ඉති නායයන්ඩ එනමනං ඒ පලාතේදී මතුවන ගතිලක්ෂණ ලමයිත දැනගන්න පුළුවන්. ඒකත් ඒවගේ බේරෙන්න්ඩ පුළුවන් විදිකොහොමද. හැරි අනවනං ඒඒ පිටවෙලාගේ යන්නේ කොහොමද. ඒවට ඔොරොත්තු දෙෙන්ඩ. ඒ පිළිාරගන ොරොත්තු දෙන ගතියක්ක් ලමයි අානේ මට වැෑකි අඩන්න ඇතු. ඔරොත්තු දෙන ගතියක් අදන්්ඩට පුළුවන්. බේතක් බොඩන එකට ොරොතු දෙන විදියක් ඒක පිළිගන්න විදියක්. ඊළඟට මේ අනතුරු නොයෙක්නව කවස්ථාතින අපේ නොදනවත් කෙරන වැඩවල අනතුරතියෙනවා. අනතුරු සිදවන්න ලොකුම දෙයක් තමා ළමයින්ගේ මේ ගින්න ගින්න පිච්චන එක. උග කළමගේ ජීවත පවන් ඇතිවෙලාති නොම පිච්චිලා මේ ගදි එම දෙවල් සිද වෙලතියනො එක නිසා ඒ පිච්චනකෙන් ආරක්ෂවෙන්න ගින්න ස්වභාවය. සහ ගින්නක් ඇතිවෙච්ච වන හම අපි ක්‍රියා කරඩ ඕන විිදිහ බොෝ විට ගෙදරක වඩ පුළුවන් අනතුරක් තමයි ගිනි ගැනීම මොකද දැන්ග. රම වර්තමානයනං ගොක් අඩු ඉස්සරනං ඔය ලාම්පු පෙරලීමම් වගේ හෙමනැත්තම් මේසෙඋඩ තියෙන ලාම්පුුවක්ර මේ සැරද පුංචිලමෙක් ඇදළ පෙරල ගත්තම ගිනි ගැනීමම් වගේ ගි සම්බන්ධයෙන් අනතුර ගොඩක් තිබුණා නමුත් වර්තමානයේදිත් මේ පිච්චීම. ඇඟට ගිනියවිලීන් වගේ දේවල් බොහෝම වඩ පුළුවන්. මේ මෑත කාලේදී බොහොම සංසරණය වෙන එකත් තමයි මේ අර විසබීජහරණය සම්බන්ධයෙන් පාවිච්චි කරන ඒ දියරවර්ග ගිනිිගන්නාසුළු නිසා ඉක්මනනිින්ම ගින්නක් ඇති වට පුළුවන් කියලා දැ පුංචිලමේ කරන ගේල දියරේ ඉස්සෝත් ප්‍රේකරුත් ගින්නක් වගේ තියෙන තැනකට වහා ගිනිය විලා එළමයාට ලකු අන තුරක් වෙන්න හැකියාවත්තියනවා. ඇතකට අපි චුට්ටක් බලමු මේ ගින්න වලක්වාගන්න කොහොමද ඒත් එක්කම ගින්නක් හදිසියක් වෙලා හරි. ඇවිලුුණුත් තේමනැත්නැ ගින්නකට ලක්ව වුණොත් මොකද කරන්න පුළුවන් ප්‍රමාධාර කියලා මේ සම්බන්ධයෙන් අපිට පුළුවන් හොඩි වීඩියෝ දර්ශනයක් බලන්න. පිලිස්සීම් අනතුර සිදුව හොත් ගණකමරදි භාවිතයෙන් හෝ ජලේසීමෙන් ගිනිි දැල් නිවා දමන්න. අනතුරට පත් වූ පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කොට ආරක්ෂාකාරි ස්ථානයකට රැගෙනයන්න. ශරීරයේ පිළිසුනු කොටස් කුණු කසලහා එක්වීමෙන් අපිරි සිදුවීම වලක්වන්න. හොඳ සිහියෙන් සිටින්න. ආධාර ඉල්ලා හඬනාගන්න. සමහා ඇලිනැති අවස්ථාවලදී පමණක් අනවශ්‍ය ඇඳුම් ඉවත් කරන්න. රෝගයා දෛරෙමත් කරන්න. රෝගයා වහාම රෝහලකට රැගෙන යන්න. රසානික ද්‍රවයමගින් සිදුවන පිලිසීම්. මෙහිදීද රෝගයා එමස්ථානයෙන් ඉවත් කරන්න. පිලිස්සුනු ස්ථාන පිරිසුදු කිරීමට ජලය භාවිත කරන්න. රෝගයා, වහාම රෝහලකට රැගෙනයන්න පිලිසීම් සිදුවන ක්‍රම තාපයෙන් ගින්දරෙන් රසායිනික ද්‍රව්‍යමගින් සහ විදුලි බලය මගින් අනතුර වැලැක්වීම සඳහා ආපදාමය අවස්ථා මගහරින්න පූර්ව ආරක්ෂක විදිවිධහන සියල්ලක්ම අනුගමනය කරන්න දෙබරු හෝ බමර දෂ්ට කිරීම අනතුරට පත් පුද්ගලයා වහාම එම පරිසරයෙන් ඉවත් කරගන්න ආදරෙන් කතාබස් කරමින් රෝග්‍ය දෛරේමත් කරවන්න. පැළඳ ඇති මුදු ඉවත් කරන්න. බොහෝ තිබිය හැකි දෂ්ඨ කරෑ ඇති ස්ථාන් හඳුනාගන්න. දෂ්ට කිරීමෙන් අනතුරුව එම ස්ථානවල ඉතිරිවී ඇති දල හැකි ඉක්මනින් ඉවත් කරන්න. මෙය ඉතා වැද ගත්වේ. අනෙකුත් කාරයන් කෙරෙන අතරතුරෙහිදී ඔබට මේ සිදු කළ හැකි. දෂ්ට කල ස්ථාන ප්‍රමාණාත්මකෝව වැඩිනම් අන්න අයිගේ උපකාරේද ලබාගන්න. මුවහත නැති තල්ල, ගිතුඩු සහ පලාලස්ටික් ඇබැලි මේ සඳහා භාවිතා කළ හැකි ලබාගත්ත හැකිනම් පිරිටන් වැනි අවෂධ විශේෂයක් දිය හැකි බඹර දළපහර කීපයක් හෝ දෙබර දළ පහර එකක් හෝ වුවද රෝගියා වහාම රෝහලකට රැගෙන යන්න අනතුරු වැලැක්වීම සඳහා එවැනි අන්තරාදායක පරිසරයන් මගහරින්න එසේ නැතිනම් අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් රැගෙනයන්න විදුලිසැර වැදීම අනතුර සිදුවෝ හොත් විදුලි බලය වහාම විසන්ධි කරන්න. ආධාර ඉල්ලා හඬ නගන්න. විදුලි බලය විසන්දිි කළ නොහැකි නම් එනම් ප්‍රධාන යතුර නැතුොත් මේන් ශ්‍රීචයේ තිබනිස්ථානේ නොදනී නම් පළමු ආධාරකයා වියලි පාපිස්සක් මත සිටිය යුතු අතර අන්නතුරට පත් වූ තැනැත්තා ඉවතට ඇදගත් යුතුවේ. මේ සඳහා වියලි කොසුමිතක් ලීමිටක්වැනි දෙයක් භාවිත කළ යුතුවේ. විදුලිබලය තිබනිස්ානෙන්. නතුරට පත්තු ැනැත්තාා ඉවත්රගත් වහම නාඩි හරදේවස්තුේ ගැස්ම සහ සොසනය පිළිබඳව වහාම පරිීක්ෂා කරන්න. නාඩි වැටීම නොදනේ නම් හෝ හරදේවස්තුේ ගැස්ම නොැති නම් හෝ පපුේ වම්පසට ප්‍රබල පිබීමකින් වහාම හරදේ පිරිමැදීම ආරම්භ කරන්න. රෝගියයාත් තවමත් තුුස්ම නොගන්නේ නම් මුවට මුවතබා කෘතිම සොසනේ ආරම්භ කරන්න. ඔබගේ ප්‍රථමහදාාර ලබා දෙන අතරතුරේම රෝගයාා, රෝහල වෙතට රැගෙනයන්න. රෝගයා දෛරෙමත් කරන්න. අනතුර වැලැක්වීම සඳහා නිවසේ ඇති අනරක්ෂිත විදුලිපේනු සහ දෝෂ සහිත විදුලිුපකරණ ඉවත් කරන්න. විදුලිඋප කරණ භාවිතයේදී හැකි තරම් පූර් අරක්ෂක ක්‍රමවේද භාවිතා කරන්න. විදුලිය භාවිතෙන් සිදුකරන කාරයන්හි තනිවම නියලීමෙන් වලකින්න. අවදානම් සහිත කාරයයක් සිදු කිරීමේදී උද්ගත විය හැකි හදිසි අවස්ථාවකදී උපකාරයක් සඳහා පුද්දලෙකු තබාගන්න. සූදානම්ම සිටීමට ඔහු පුරුදු කරන්න. මෙම පුද්ගලයාට පූර උප දෙෙස් සැපයේ යුතුයි විදුලි බලයේ විසන්දිිකිරීමේ යතුර ඔවුට හදුන්වා දිය යුතුයි. විදුලි බලයේ විසන්දිිකිරීමේ යතුර නොමෙතිනම් මෙන් ස්වීචය ඔවුට පෙන්වා දිය යුතුයි. ඇසකට හුණුවෙටීම අනතුරක් සිදුව ඔහොත්. පිරිසිදු ජලයෝදා විනානිි දහයක පහලෝක කාලයක් තුළදී ඇස හොඳින් සෝදාහරන්න. රෝගිය වහාම රජේ රෝහලක් කරක් ගෙන යන්න මහරෝහලක් හෝ අක්ෂි ශෛල්ල වෛ්‍යවරයකුගේ සේවේ ලබාගත හැකි අක්ෂි රෝක සඳහා විශේෂිත රෝහලක් ඇත්නම් ඔබට එක් වරම රෝගයා එම රෝහලට ගෙනයා හැකි ඇස අතුල්ලන්නේපා ජලේට අමතරව කිීරිී අයුරෙද තෙල් පලතුරු ඉස්මාදී කිසිවක් ඇස තුළට දමන්නට එපා අතුර වැැක්වීම සඳහා මෙවැනි අනතුරක් සිදුවිය හැකි විශේෂිත වූ වාතාවරණයන් ඉවත් කරන්න දරුවන් එවැනි පරිසරයකින් ඉවත් කර තබන්න. සර්ප දෂ්ට කිරීමකදී අනතුරු සිදුවෝ හොත් ආධාර ඉල්ලා හඬනාගන්න අනතුරට පත් පුද්ගලයා සමඟ කතා කරමින් ඔහු දෛරයමත් කරවන්න. අනතුරට පත් පුද්ගලයාාව ආරක්ෂාකාරී ස්ථානයක් කරා රැගෙන යන්න ජලේලබා ගත හැකිනම් සර්ප දෂ්ඨ කල ස්ථානය ජලයේයොදා මිනිත්තු දහයක් පහළවක් පමණ හොඳින් සෝදාහරින්න. දෂ්ඨ කල ස්ථානය අතක හෝ කකුලක නම් ඊට ආසන්නේම ඉයලින් වඩාත් අද නොවන්නට ගැටගසන්න. මේ සඳහා ලේන්සුවක් පටියක් හෝ කරපටියක් හෝ වැනි දෙයක් භාවිතා කළ හැකි. දශ්ට කල ස්ථානය පිළිබඳව මිනිිත්තු විස්සක් හෝ තිහෙකට පසුව නිරීක්‍ෂණය කරන්න. ස්ථාන ඉදිමී ඇත් නම් රුදිරේ ගැලීම නැවැත්වීමට යුදදු ගැටේ ඉවත් කර පළමු ස්ථානයට වඩා ඉහෙලින් ගැට ගසන්න. අතක වේ නම් අත්තොරලෝසු සහ මුදු ඉවත් කරන්න. ඔබ අන්නතුරට පත් පුද්ගලයාට ප්‍රථමාධාර සපයක්ද්දී සර්පයා පිළිබඳව සොයා බැලීමට කෙනෙකු යොදව වන්න. දැනටමත් සර්පයා මරාදමාඇත් නම් රෝගයා සමග මල සර්පයාද රෝහලට ගෙනයන්න. නොකළ යුතුදේමියවස්ථාවේදී අන්නතුරු සිදුව ස්ථානයේ සිතීම පිළිබඳව ළමයාට දොස් පවරන්නට එපා. ලමයාට ආදරයෙන් කතා කරන්න. විපතට පත් පුද්ගලයා බියගන්වන්නට එපා. මිනිත්තුත් තිහකට වඩා තුවාලේ ගැටගසා තබන්නට එපා. අනතුරට පත් පුද්ගලයා සිහිසුන්ව සිටින අවස්ථාවකදී බලයෙන් කිසිවක් පෙවීමට උත්සාගන්නට එපා. රෝගයා සිහිසුන්ව ඇත්නම් සියලුම ප්‍රථමාධහර දිය යුත්තේ එය සිහිය තබාගෙනයි. සොසනමාර්ගගේ ආරක්ෂා කිරීම හුස්මගැනීම අවිහිරවවි නොමෙති බව ප්‍රත්්‍යයක්ක්ෂර ගැනීම සහ. ඇස් ආරක්ෂා කර ගැනීම ආදිය පිළිබඳව විමසිලිමත් විය යුතුයි. අනතුර වැලැක්වීම සඳහා වඩාත් අනතුරුදායක ස්ථානවලිදී පාාවහන් පලඳන්න. සර්පයා මගහැරය මේ කරුණු ටික වඩා වැදගත් වෙන්නේ මාපියන්ට සසා වැඩිහිටයද දරුවටත් වැදගත්. එහෙම අවස්ථාවකද අනතුරකදී ආපදාවකදී අපි මොනවද කරන්ට ඕන කියලා දරුවන්ට දැනුමක්දැට උුණා නිසයි අප මේ රූපරාාවම් පෙල ඉදිරිපත් කළේ විජෙසික්හත් ගින්න වගේම ඔය වගේ අනතුරුත් නිතර නිතර වාර්තා වෙනවා. එත් එක්කම ව මේ මේ ගැන විතරක්මණේ තව වඩ පුළුවන් අනිදදේවල් ගැන විපරමෙන් සිටීමත් පුරුද්දක්කරගන්නුවඕ. කාලදල රදුවෙන්ට කාලෙදලම් පුරදුවෙන්ඩෝන මොකද අපි එකතුනක්රගෙන මේ පටන්ගැම්ම කරගෙන දෙන්නේ මේ අවස්ථාවදී නැවත නැවතත් ඒවා ගැන වැඩිපුරු හිතල එහිතීමම පුරුද්ධක් කරගන්න. ආරක්ෂාව කියන එක පුරුද්දක් වියයුතුයි. ඒත් එක්කම අපිට පුළුවන් තවත් එවැනිීම අනතුරු සහ ආපදාවන් ගැන කතා කරන්න විශේෂයම ඉදිරියේදී එන කාලෙ ගැන හිතලලා මොකද ඉදිරිෙන්නේ කුණාටු වැඩි සමයක් අපිට බලන්න පුළුවන් කුණාටුව ගැන මොන වගේ විදියටද අපි දරුවන්ව සහ දෙමපිය ඔව දැනුවත් කල යුත්ත කියේලා. අහස දිහා බලන්නකුට ලමයි නිර්ීශ්ණය කරට බලනවනන්නේ අ මාත්මය ැකිව්ව වගේ මේ අදේක්ෂ වකිවාගේ ග්‍රහලෝකා කාාරයට යන්න ඕනෑ මදුලට බැ දුරට කියෑම පේන අහස අදුරු වෙලා තින මිකන විශේෂ ලක්ෂණයක් දගේ එතකට ළමයි බන්න මුොකක්ද මේ කියලා. ඊළඟට එගොලට පේනවා හුලන් හම උළඟමනවා ගසල් මෙහෙම ගිහිල හුල හරි වේගෙන් හමනවා. ඒ වෙලාවෙදී ඒ ගොලන්ට ඇහෙන්ඩ පුලුවන් ටව එකේ හරි රේඩුව එකේ හරි කියනවා මේ මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොට ඒ දුවල එනවා හන්ඩ. ඒළඟට වහි වහිනවා. ළමයි ගෙල්ලොට දුවනවා මිදුලෙ ඉන්න නැහැ ජනෙල් වහනවා ජනිල්ලඟ ඉන්න නෑ ඊළඟට හෝ හෝ ගාලා සොලන් අමනවා ගස් වැටෙනවා තු ඇම්බරෙනවා ගස් වල කොල ගැලවෙනවා සුල්ලඟට ගසාගෙන යනවා තු කඩෙනවා තු වැටෙනවා අතු කැරගෙනවා. ඊළඟට ගස් වැනෙනවා ඇම්බරෙනවා කැඩෙනවා වැටෙනවා. ලොකූ විපර්යාසයක් පරිසා සිද්ධෙනවා මේක ළමයින්ට පේනවා. ඊළඟට බහල ගැලවිලා යනවා ලයි් කනු වැටෙනවා ලයිට් වහර වතුරට වැටෙනවා වතුරට විදුලියේ යනවා මෙන්න මෙතන තයි දැනගන්නඩවන තැන ඊළඟට හැමෝම කෑගහන්න කුණාටක් කුණ අඩිය විදුලි කොටනවා. ටටාස් පටහ සකුඩු වදන්නා ගොරවනවා ගොරවනවා හරි සද්ධයි. උස්ගසයට ඉන්නේ නෑ. උස් ගසයට ඉන්නේ නෑ. විිදුලේ ඉන්නේ නෑ. පාරේ යන්නේ නෑ. අතික මේ වෙලාව ඇතරම මේ භයානක දෙයක් වුණත් අතරි විදුලි හරි ලස්සනයිනි. ස්භහ ධර්මය ලස්සනම එකක් මටනම් විදුලිය. කටන හර ලසනයි බලගන්න බයත් දෙයක් නමුත් රස්සනයි ළමයිට පෙනනර හරි ලස්සයි පපුතේ අරි විදුල්කෙටු හරි ලස්සනයි නමුතේ හරි බයයි. ඊළඟට ටීව එකේ හරි කියනවා මෙරේඩුව එකේ කියන කුුණාටුවක් ඇහෙනවා ඒවෙල් අවෙදී පරිසංවෙන්නේ කොහොමද කියලා ට එක කියනවා මේවා තමයි අහග්ඩෝනෙ යකඩ වානේ බඩු අල්ලන්න නෑ විදුලි උපකරණ අල්ලන්නේ නෑ අපි ගේ ඇතුළේ ඉන්නවා නැත්තම් වාහනක වා මේ කරන්දුුන් දේවල්. ඊළඟට කුුණාටුව ඉවරයි ද. කුණාටුව ඉවරයි මිදුලේ ඇවිදින්නේ නෑ. කරන්ට් බයර් පෑගේ කැඩුණු අතුවලත තුවාලගයි වතුර වලවල් වලට වැටයි. ඒක නිසා කුණාටුවකින් පස්සේ මෙහෙම ආරක්ෂාවක් තියෙන්ට ඕන කියන එක. ගේ ඇතුලේ අනුතුරුදායක අවස්ථා තියෙනවා ඒ එකන්නේ සොරතල් සතුම්. සෝටතත් සතා කියන්නේ ඒ නම් එම සොරතල් කන්නෙක් කියෙනෙක් ුරුතල් කරන්නේ ළමයින්ට සරුවතල් කරනවා ලාම ඇව සතාව සුතල් කරනවා. නමුත් එයා කොහුම එක් කනෙදක ලම හරියටම දන්න නෑ. බලු පැටියා හරිම හොඳයි. ළඟට ඇවිත් ඇඟට පනි එකට හරියා සයිලමයි. ඊළඟට පූස් පැටියයි ඥාව් කියයි තැවරි තැවරී ඇගේ එතෙයි එහෙමත් එතෙනවා. ඊළඟට බලමු මෙයා ගැන අම්ම කියනද. එයා අපි එනතුරු බලාසිටේ බලා ඉන්න සෙල්ලමටයි. කොල්ලයි ගො ලාගෙන න්නවා නමුත් මේ හැම වෙලාම අම්ම කියනවා පරිස්සමෙන් බලාගෙනයි අපේ අම්ම නිතර කියයි අම්ම නිතර කියන පරිස්සමෙන් කියල් කියනවම්ම නමුත් අපිට ඒක පරිසමගෙන්ට ඕන කියලා හිතන්න වන් ඊළඟට ඇයි අම්ම මෙහෙම කියන්නේ ඇයි අම්ම කියන්නේ මෙයාගේ දත් හරිම විසයි තරාගියොත් හපයි හැපු ඕතන් තුවාල වෙයි. ඒගල් භායනක ඊළන්ට මුොකද අපේ එහෙම දෙයක් වුණොත් හුන්ක්කලට ළම මේවා කියන්න නැහ. ඒක වෙලාවෙදදිී වැඩිහිටිය හෝොයා ඉනෙ නැති වඋනාට මෙන්න මටි කරන්පොළමකද පිරිසිදු වතුරෙන් සෝදමු සබන්ගා සෝදමු. අම්මට ඉක්මනින් කියමු. හඟගන්නෙ නැහැ මෙහම දෙක් වුනම හෝදල සබංගාල හෝදල ඉටපසේ අම්මට කියන්න ඕනෑ. මේකත් මේ ගෙදර සිද්ධ විය හැකි. ආ. අපිනිදහරියට ඇහනෝම අලින්ගෙන් අනතුරු වෙලා කියලා. ඉ ඒක නිසා අලිය නිකං අපේ හතුරෙක්ව වගේ ලමයිට පෙනේදි කියලා හරි භයක්තේවා. ග අලි අප වස්තුවක්. ඒක නිසා මේ අලි හරි කරදරකාරෙ කියලා නමු කවුරුෂතරනෑ එයාට ඉන්ඩෝන තැනට අපි රිංගලග හිල්ලා. යට ඉන් ැන්නක් නැති වෙලා කණ්ඩ දෙයක් නැති වෙලා වතුරත් නැතිවෙලා යයට මේ වෙච්ච කරදරේ බව. ඒක ඒ ඉදිරිී අනාගතයේදී මේ ළමයි ලොකවෙලා මේ ආයතනවලට ගිහාම ඒවිදිහට මේලිින්ගලන්් අලින් ගන බලන්ට දැන්නම් කවුරුත්තල්ලින් එක තරායි. හැම දාම අපට ඇහනෝල් අලියට අලියත් නරකෙ කෙනෙක් විතර කතාගමතේ. ලමයි එහම දකි ඕන ෑ ලි ගන ම්මයිඉට ප අපි කියන් දේවල්සන අලි හාමී ලස්සනයි වලිගේ වනයි කන් සොලබයි. කළු පාටයි ලොකුම ලොකුයි ඇවිදින්නේ තාලයටයි. ඒකත් ළමයිට ද දකින්නට පොහොඳ දර්ශනය ඊ ළඟට එයාගේ ප්‍රයෝජන තියනවා අපිට කොල අතු පලතුර කනවානේ වැඩි දෙයක් කන්න නෑු පුද් සිටියකෙන් කෑම කන්න නෑයා එයා කන්නේ කැලි හදෙන. අතු පලතුරු කනවා තවත් එකක් බර වැඩ කරලා දෙනවා එයා අපිට බරවැඩත් කරලා දෙනවා පෙරහැර ලස්සන කරන අලිය අපේ හොඳ මිත්තුරා එයාට නිදාගන්න කැලයත් නැහැ වතුරත් නෑ කෑමත් නෑ. කෑම සොයා ගමට එනෝ නැතිනම් තර හැඟින්නවා. උසුලු විසලු එපාල් ළඟට යන්න එපා. මොකද මෙ අත්ත එක්ක සෙල්ලං කරන්න බැහ උසුලු විසලු කරන්න බෑ. ඒක නිසා අපි අල්ියට ආදරය කරන්න ෝන ඒවාගේම අලියගෙන් ආරක්ෂා වඩ ඕන. ඒවගේ අමර සිටමත් දරූ සමහට අතර මඟනෝ ඒවද වෙලාක මොකොද කරන්න පුංචි දරූපවා අතර මංඟච් අවස්ථාව වාර්තාවනවා. ඔය උත්සවයක් බලන් ගහිලා පෙරහරැක් බලන්ඩ ගිහිල්ලා පොලට ගිහිල්ලා. ළමයි අතර මංගෙන අතරමං උනහම ඒක සාමාන්‍යයෙන් සිද්ධ වන දෙයක් කලාතුරකින් සිද්ධ වන දෙයක් සාමාන්‍යෙන් සිද්ධ වන කලාතුරකිින්. නති මේකෙන් බේරෙන්ඩෙන ළමයිට ශක්තියක් දෙන්නඩ ඕනේ මෙහෙම වෙලාවකද කොහොමද මේකින් මම ගොඩ එන්නේ කියලා ඒකට අපි මෙම ඔ පින්තූර ඇඳර ළමඒක කතා කරනවා මේ කොහෙද මේ වෙලනිඳ පොලත්වේෙනවා. බැලුම් බෝල දැම් මෙයාට වෙච්ච වැඩත්තේ නොමේ ළමයටට මොකන්ද මෙයාට වනේ බැලුම් බෝල ගන්න ගියා ඒ අනකොට බෝනික්කා අතවැෙනවා බැලුම් බෝල ගඩවෙලලා වැඩ බෝණිකිකපුත් පැෙනුුණ අම්මගේ අත ලිස්ස ගියා සෙනග අස්සේ මඟ ඇරුණා බියවීලා දුවන්නේ නෑ කෑගහලා අඩන්න නැහැ මගේ නමයි ගමයි මෙන්න අම්මව මට සොයා දෙන්න මෙන්න මේක දමා අපිට කියන්න ඕනේ මෙහෙම දෙයක් වූනාම බයිවෙලා එහිමි දුවන්ඩ එපා කාහුර ලඟටත් යන්න එපා. මගේ නමයි ගමයි මන් දැනගෙන ඉන්න ඕනේ. නමයි ගමයි දැනගෙන හිටියෝොත්. එයායට කියන්න පුළන් මේකයි මගේ නමයි ගමයි මට අම්මව හොවෙලා දෙන්න අම්ම දැ එකකෙන අඩගහඩ පුළන් යන්ඩ නමුත් මෙයා කියනවා අම්ම ළඟට එන්න තුරවා කොහාටවත් යන්නේ නෑ. පොලිස්මාම කොහෙද ඉන්න එයා දැනී සොයා දෙන්න. යන්න ඕන තැනම කක්ද මං එකක් නනාඩ ගැහවුවට යන්න පිති මේක මෙහෙම දැම්මට ළමයික ගොඩක් කතාගන්න මේක නාට්‍ය අනුසාරයෙන් රඟපානු අතරමන් වෙලා ඇය අන්ඩන්න නෑ එක ලළමකාඩනවානත් ළමේ අන්ඩන්න නෑ යාගෙන ඉති හැමක්ටම කියන්නේ මේ ළමයා දැනගෙන න්න ඕනේ අවුරදු පහ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ අවරුදු තුනේ ඉඳලා. මේගේ නම කියන්න මේගේ අම්මගේ නම කියන්න තාත්තගේ නම කියන්ට ඉන්න ගෙදර කොයි පාරද කොහෙද ඉන්න කියනක. ඉති ඔච්චරම සිදදු ටව කියන් සසිදදු හිටන් ලමයි කියනක ඔයටි මතකතිය අන් බැරිගෙන්න්න ඕක බාරුන්ග කන්නන්නේෙේ.දේයාල්ලංක කාඩෙහි දදාලක් බෑගිකේ තියෙන්න්ටොන මොකද කියල. ඉතින් මේ රඟ පාණ් පුුවන් පොලිස් මාම කෙනෙක කොයිස්කෝල්ට ගන්නල ොලස්මාහනෝයා කොහෙද. කිය මේක හරිටම වටනවා ළමනට හරියට මගැරන්නවාේ මැගන වෙනකවුර උස්සග ලම යනවා ඒ නිසා ළමයින්ට පුරදු කරන්න ඕන ගෙදරදි හොඳට අම්මල කියනවන පුතේවාගේ නම මේක ඒවාගේ දැන් හුඟත් දෙනෙක් නමහපාම කියන ජූටි නැතම් පැටටිය මොනහරි. හරි නම නම දැනකන්නඩ තාත්තාකි නම දැනගන්නන අම්මගෙනම ඉන්න පාරකොහෙද නම්බරයත් තියනොන ඒක තිිල් පු නම්බරයක් තියනොන ඒත්කමක් නැහැ නමුත් අරද්‍ර සෙකොත් පොලිසි මාමකෙන මුොට කියන්න පුලක තියෙන්න්න ඕනේ. අවස්ථාවනුව වෙනස් වෙන්න්නට පුළුවන්ගේ අතරමංගෙන අවස්ථාවන උසව භූමක වෙන්න පුළො වෙනත් තැනක වට පුල හිතාමතා කෙනෙක් උසගෙන ගියාවෙන්ට පුළුවන් පැහරගෙන ගියාවෙන්ට පුලුව නොයක් අවස්ථාවල දරුව මුහුණ දෙන දේවල් තම හවත් ගෙවල්වලදී ළමයි අතර ළමයි ලමයි සෙල්ලකරු සිද්ධවෙෙන්ඩ පුලුවන් ආපදාවතමයි මේ මොකදද විසික්කලිති ළමයක් යන්ඩ පුළුවන් මොකද වනේ කියලා විසිකලය සෙල්ලමට ගිහින් වැදුනේ. ඇහෙ කොනේ තුවාල වී ඇසරතුවෙේ කිසි විට්ට බඩු විසි නොකරයි. බඩුචිකරන්නප කොයිවෙලාවේ කොහට වැදරවද දන්නනෑ. ඇහැකට රොඩු වැටනාාම අතම් පොඩි නොකරම්ම, අම්මට විගස කියලාම සෝදම වතුරු දමලාම. මොක කරුණවා ඇහ පොඩි කරන්න ඇතු අම්මට ිහිල්ල කියන්න ඕන සෝදම වතුරු දමලාම. ගෙදර විදුලි බඩු දන්නවා. ස්විච්චක ප්ලග් එක දන්නවා අම්ම තාත්ත නැති දවසට අල්ලන්නේ නැහැ කිසි විට. ඒකයි මේවා අඳුරනවයා නමුත් මේවා අල්ලන්න නෑ කොයි වෙලාකොත් අම්ම තාත්තා නැති වෙලාවට මොගක් වෙලාවට මිදුලේ තියෙන ගෙඩ ගෙඩේ. ළමයිවල් අස්සන්නම් ඒ කණඩ පුළුවවා. නොදන්නා ගෙඩි කන්නේ නෑ වස විසයි දන්නේ නෑ නහය කණේ දානෙනෑ හිරෝතින් ගන් ඇතරමම් පොඩිකාලෙදී ඔය වගේ පොඩි ගෙඩි වගේයක් නහයි දෙපැත්තතම පැක්කර ඔබට ඔබලා. ඉතින් ඒ නිසා එහෙම දේවල් වඩ ඉඩ තියෙනවා. ඒක නිසා කොයිවිලාහ ළමයිට කියන්න ඕනේ. ඒව නහයි කටේ දාණ් එපා කියලා. ඒව දැක්තහම ක්ඩත් එපා කියලා. මූඩි කාසි කටේ දමයි හිරවෙන්නේ උගුරය තමයි. කෑ ගහන්නවත් බැරිවේ හුස්ම ගන්නවත් බැරිවේ. නිතනම කටේදාන්නේ පාමි මූඩි. ගෑස් ගඳ ළමට හුරු වෙලා තියෙන්න්න ඕනේ. මොකද එක් හඳුරලා තියෙන්න්න ඕනේ ගෑස් ලිපේ අම්ම වූයයි අපි ඇතින් ඉඳල බල අපි ළඟට යන්නෙ නෑ. ගෑස් ගඳක් දැනෙයි අම්මෑ ගෑස් කනත් දන්නවාමං අම්මට කෑගහල කියනෝ දුවල දුවල එලියට යනවා ගෑස් කරන්නක් ආ ුගම්ම. වත්තේ කටු තියෙනවා පුංචි සත්තු ඉන්නවා. සෙරපපු දාගෙන යනවා කකුල පරිසං වෙනවා. පොඩි පොඩි සත්තු ඉන්ද පුළුව. කටු තියෙන්ට පුළුවන්. එස බිදුලිය ඇවිදිර කොට මේ වගින් පරිසංවෙලා යන්න ඕනේ. පිහිය තලේ කැපෙනවා. ඒක දැනගන්න ඕන කොයි අත්තිද අල්ලන්නේ. පිහිය මිටෙන් අල්ලනවා. පිහිය අරං නෑ දුවන්නේ. තැන් තැංවල නෑ දමන්නේ පිහිය දාන තැනක් තියෙනවා. එත නිම්මයි ගන්නේ එත නිින්මයි දාන්නේ අල්ලන්නේ. අල්ලන්නේ මිටක් මිසක් මේ තලේ කැපිෙනම්. බඩු උඩු තියලා ගන්න ගිහිල්ලා බිම ඇද වැටිලා උළුව පැලිලා ඒක නිසා කොයි වෙලාකත් උඩ තියෙන බඩුවක් කායක් හරි එකතු වෙලා ගන්නවා මිසක් නගින්ට එපා. වීදරු බඩු අතට අරං එපා යන්න විගසදුවන්. බිමට වැඩී කටුනෝතින් කෑලි ඇනෙ එහෙම මෙහෙ. හෙන් මාලු ඇඟට ගුඩයි. කටුදව කියලා නොකයින්න බෑ. මාලු කටු හරි හෙනිී. අම්මා කටු අරන්දමයි නැත්නම් කටු උගුරේ ඇනෙයි. ඒක නිසා හීම් මාලු කණ්ඩ එපා කියන්න නමුත් අම්මටි කිය කටු ඇරගන්නුවන්. පැන්සල් තුඩ හරිම විසයි. එයින් අනින්නට නරකයි. තුවාලවෙයි ගොඩක්්‍රිදේ යාලුවටික තරහවෙයින්න. දන්න හිසසීරුණු විගසම පිරිසුඳු වතුරෙන් සෝදම නිකං අතැම්පියදාන නිකං ඉන්නතු හෝදම. වාහනවල දුම් හොඳ නැහැ. රොඩු පුච්චන දුම් හොඳ නැහැ. පෙනහැල්ලට යන්න නොදී නාසය කට වසා ගනි දැන් අපි කවුරුත් නාස කටට වසා ගනීනේ විසබීජයී කියලෙයි වගේම මේ හුල මේ දුුණුත් අපිට හරි විසයි. නිලාකූරු ඈතට කර පත්තු කරනවා. අි නිලාකරු පත්තු කනට ඇතර කළ පත්තුගන්නවා. රතිංඥාව තාතර දදි පත්තු කන රතය පත්තු කරන එපා කියනෑ ඒ තාත්ත පත්තු කර පවතේ ම මේ වගේ සුළුසුලු අපදාව ්‍රාශෂ්‍යයක් තියෙනවා. දී මේව ගැන අවධානේ දෙමඟපියන්ට තිේෙන්ඩුව නන්තික නාවන්ඩ වතුරදාපුහම පොඩි ළමයින්ට හුඟක් වෙලාවට ඒක ගැන බලන්නතුූ යන වර ළමය පතරවේසමේ වැටල තියෙනවා. ඒක නිසායි ඒ ලකු ළමයා ඇහැට පෙන්නෙන සීමාවතිී ඉන්ඩ ඕනේ කියන හරීමම අවශ ම ළග ංහිතන්නන්නේ මේ ළඟදි ලොකු අපදාව සිද වෙල බෙනවා පත්තරක දැක්ක අවුුදු තුන ළමින්. මාසාහතේ ළමය ඇදේ අවු තුනේ ළමය අම්මට වෙලකෙන අම්මේ මම මල්ලිට හොඳදට වැලිකැව්වා කියල වැලිකවල අර මල්ලිට වුරුදු මා සහතේ ළමට වැලිකවල. ඉතින් ළමයි ළමයි එකට තිබ්බාම හරියට පරිසංගඩුවන්. අන්තිනරල්ලමෙන්නැතුන යද වැලි නහයගහිලා පැහැල්ලට ගහිල්ලන්නම ඉති එහෙම පොඩි ළමයි ලොකු ළමයි එකට තියන ඔය වගේ වයස පරතරයක් වැඩි ළමයි එකට තිබාම් හරියට පරිසමෙන් ඉන් දෝරමු දරය මොෝකර ය අතදාබලයි මෙම ලමත්ත එක. ලොකූ වියසන පත්්ට පත්වෙලා තියනවා එහෙම ළමයි ළමයි ගෙන් වෙන අපදාවලක්. යි පෝයි ෂැම්පූලෙති කිරි පෝටින්න් සා මල්තිවිටමි කිසකෙස් මුල සිට පෝෂණක ශක්තිමත් කරයි. ඇසට ොි ුඩා සිදුරු ද හොට බට පත්වීම ලක්වා දක්ශක්තිමත් කරයි. සිංල් ට්‍රෝන් පරිස්සම අර පරිසම දෙකව හොඳ පාඩම් එක පාඩමක් නය පාඩම් මාලාවා හොඳ නිසාකාර අධ්‍යාපනන්ධදයක්ක්ෂතුම ඉතාම මේ වටිනා තැනකටාව මිතන මේ අවසානට වතුමියත් වතුමාත් කතා කරගු මාතෘකාව ප්‍රාථමික විශෂේමාලාවේ තුන හතර පහස්්‍රෙණිවල විශේෂයෙන්ම ආරක්ෂාව සහ පරිසම කලා තේමාවත්ී. තේමාවට අදාළ සියලුම කරුණටික ආවරණය වනාකිලම විශ්වාසකරන්වා මෙද මේ කොට සිද එනිසා ඒ විශේෂයෙන්ම අපේ දෙමවපියන්ගේ අවධානයට යොම් මෙනිට ඕන කන කාරණය. එවගේ මෙහිදී විශේෂයෙන්ම කියනට තියෙන අනෙක්කාරණය තමයි දැ ප්‍රාථමයක අධ්‍යාපනය ඇතුළේ අසන්ත මැතිතම අපි කණ්ඩායම් ක්‍රියාකාරකමක් ඇනහිතන. නමුත් අපේ සමහර පන්තිකාම්බරලට ගෙහාම ළමයි තනි තරමන්න අවස්ථා දකිනෝ. කොවිඩ්වාගේවස්ථාව අපි කැනෙ දුරස්ථ ාවය තියා ගන්න කියලා. හැබයි මේ අවුරුදු පහත් දහයත් අතරලාමයා කැමති තමන්ගේ පවුල එක කණ්ඩායමක එකට වැඩ කර. සාමික් හැගීමේ වැඩ කරන්න කැමති වැඩ බෙදාගන්න කැමති උද උගන්න කැමති මේවා අපිගාව තියන්න ඕන යහපත් පුරුදු හොඳ චර්ර්යාවක්. එනිසා දැන් ගෙදර ඒකට හොඳ වටපිටාවක් පරිසරයක් නිර්මාණ වෙලාතින මේ වැඩසටහන පුරාම විවිධ උදාහරණ අපි අරගෙන දුන්නා ගෙද්දරදි කොහොමද පුංචි දුවලපුතාලට ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරගන්නකි. එහමනම් දැන් අවස්ථාව තියෙන දෙමාපියන්ට මේ ඔස්සේ හිතන්න තවත් යහපත් ඉගෙනුම් අවස්ථා මොනවද අපිට ඇති කරන්න පුළුවන්නකිින්. දැන් අපි භාෂාව ගැන කතා කරා පරිස්සරය ගැන කතා කරා ආගම විශෂය පැත්තෙන් ගත්තොත් හැම ආගමකම අපිට සිද්ධස්ථනවලට යන්න බෑ මේ අවස්ථා වෙසක් උත්සවය සමරන්න අපි නිවසේ සැමරු. අවුර දුස්සව සැබරු අපි නිවසේ. නමුත් අප ගෙදර පුළුවන් පුංචි ආගමික පරිසරයක් නිර්මාාණය කරගත්. ඒකට අපිට ලොකූබුදු පිළිමයක් මොන්න පල්ලියට මෙයන්න ඕන්න හැබැ අප ගෙදර පුළුවන් පුංචි ස්ථානයක මේ දරුවන්ට මේ ආගමික වත් පිළිවෙට්ටික කියන්න කරන්න විශ්වාස කරන ක්‍රමයක්හදරදය. එනිසා එක ඉතාම් වැදගත් එෙනවා මේ දරුවාගේ. අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය කරන උදව්ව දෙන්න ගෙදර ආගමික වට පිටාවක්. මේක හැදුනා මස්සන්ත මැක්තුම මතා පපුංචි වෙනසක් මේකි තියෙනවා. ගෙදර අපි සරු දෙනාගම වචනය ටිකක් සංවරයෙන. අම්ම තාත්තා සියරු දෙනාම එකට වාඩිවෙලා අපේ බෞද්ධාග මනුව නම් පන්සිල් ගන්න පුළුවන්න මල්ටික පූචා කරන්න පුළුවන්න ඒක මේ දරු තුළ දිකු කාලීන යහපත් පුරුද්ද බවට පත්වය. ඉති එනිසා දැන් මේ කාලේ මේකට විච්ච හරුව අපිට අක්ඩුව පාත්වාගෙනයන් ඇත්තරම පුළුවන්කම තියෙන්ව. ඒවගේ විශේෂ ගිතේ පැත්ත ගත්තොත් එහම දැන් ගනිත පැතති ති කාලය කියලා පාඩමක් හැම අවස්ථාවකධමතිය. දැන් පුළුවන් අපිට පුංචි දරුවටත් කාලය ගැන ෙදදි කියරදේ. පුතේ දැන් ඉර පායගෙනෙන වෙලා බලන්න පරිසරය තියන වෙනස්ක දවල් හවස ඉර ැහගෙනයන වෙලා. මේගේ කාලය පිළිබඳව යම් කිසි අවබෝධයක්යෙන් නොනසත්මඇත්තු. ඇතරම දරුවට හුරු කරන්න ඕනි අපේ රටේ බොහෝ දරුවතින් විතරක්න මේ වැඩ හිටි වතිනුත්වෙන දෙයක්තමයි කාලය අස්සල යන. අපි කියනවා කාලය රන්නහා සමානය කිය. ඊට වඩා වටිනෝ කියන. හැබැයි අපි අවධාන යොමු කරන්න එනෑ අපි අතින් මේ අපතේ යන කාලය පිළිපත්. එනිසා දැන් හොඳ වගකීමක් ඇත්තෙන් අපේ දෙම අපින්ට තියනවා මේ කාලපරිච්චේදී අපේ දරුවන්ව මේ කාලය අරර්තවත්ව දිහට පාවිච්චි කරන්න විශේෂෙන්මයිටන් ටෙලිශෂන් ස්කෝලගේ ඩසටහන් හරහාගන්න මේ දැනුම පාවිච්චි කරලා ඒ අවබෝධය පාවිච්චි කරලා තමන්ගේ දරටික යහපත් තැනකට අරයියන්. ඉතින් මේ කාරයබාරයේදිී විශාල් වගකීමක් දෙමාපියන්ට තියනකෙනක තමයි සමස්ත වැඩසට අහන පුරාම අපි සියලු දෙනාම කතාබා කරේ අවධානලක් කරපු ප්‍රධාන කාරණය වෙන්. එනිසා විශේෂයෙන් අපිට මේ ලැබිලතිීන් අවස්ථාව. මේ අවස්ථාවෙන් උපරීම් ප්‍රජනයටට අරගෙන දැන් පාසල් පටන්ගත්තයින් පස්සේ කවදරි දවස අපි දරු පාසල් යන්නෝයි දැන් දෙමාවපියන්ට දැන් යුතුකමක් තියෙනවා පටන්ගන්න දවස අහනවා වගේ ඒගැන විමසලිමත් වෙනවා වගේම කවදරි පාසල් යන දවසක කොහොමද මේ දුවලපුතාල ටික හොඳ චර්ර්යාවක් සහිතව විනයගරුකෝ පාසල්ට යන්න කියලා පුංචි උදවුවක් දෙන්න මඟ පෙන්නීමක් දෙෙන් අවස්ථාතින. එවගේම මේ සෞදර පැත්තට යමු කරන්නහි අපි පුංචිල්ලීමක් විශේෂෙන්ම කියරනවා. මේ චිත්‍ර පැත්තට එතකොට සංගීතය පැත්තට ගීතයක් කවියක්ගායනා කරන්නති නවස්ථාව දැන් චිත්‍රාදින හරිමමා අඩුී දැන් පුංචිදරු. අපි පුංචිකා හැම තැන චිත්‍ර ඇන්ද චිත්‍රපොත් පිරිල්ලාගේ අනමු දැ චිත්‍රාධනමති නස්ථාවඩයි. මේේදාවස්ල්න ගවල්ල ද අඳදිනවලු අඳදිනෝ ඔොදැන් ටික්ක. දස්ටක වස්ාව ලැිල තියෙනවාදී නති. ඒ සඳහා අමමාත්‍ය මටමෙනු චිත්‍රා දින්නේ වගේ යොම් කිරම් කරනාවවකුත්තිේෙන තිඒකත් ලොහු රොකුලක් කලා තියන.ඒයවගේ මේ අතුරු මතක්කිරීම අධ්‍යහපට නමාත්‍යංශීෙන් වැඩ පිල්ලක් තිේවා ළමාපපුත් දස දහසක් දරුවන්ලවා ලීවල ප්‍රකාශයට පත් කිරීමේ වැඩ සහනක්ති අපි ටෙලිෂනිස් කෝලේ විේෂ වැඩටහන කරනවා ඒ පිළිබඳව අධ්‍යප නමාතතුමා මගේ පෞද්දිලිකෝ මල්ලීමමක්කල. ෙ ට හෝගේ දක්වන්ටේ කියල ටෙලිසින් ස්කොල් හහිටේ ්‍යාපෘති සහයෝගගේ දක්ුණ දරු ගෙවල්ල ඉන්න දර දරුවට පුළුවන් ළමපොතක්ලිය ඇත්තබද ඒ වැඩසටන ගොඩක් දරු ආදරය වැලඳද ඇත්ත වැඩසටන ැන් ගුරුවරන්ග දරුවෝ දෙමාපිය දුරකතනය න කොහොමදක ලියන්නේ මේකටිට න උදමේ විශාල ප්‍රෝධයක් තියනොයි වැඩසටහද මද නර නිර්මාණශීලී දරු බී කරග ගැනීම සඳ. ඒ හොඳ අවස්ථාවක් උදවේ කියලා. විශ්වාස කරන්න පුළුවන්.ඒවගේ මර විශේෂයෙන් පරිසරේ තින සෞන්දර්යයාත්මක දේවල් දරුවන්ට චිත්‍රයට නගන්න අවස්ථාවක් දේලා ලිකිත පැත්තට යමුුණ නම් හොඳයි කියෙනෙග තමයි මගන ප්‍රධාන යෝජනාව තැන් උදේසන හිරපාගෙන වෙල්ලා චිත්‍රයට අන්දිනු මේ ආසාවෙන් ප්‍රවේශයෙන. ඊට පස්සෙ කියන පුතේ ඔයාට කැමති නම් වාකයක් දෙකක් ලියලා දෙරිපත් කර. එදොට මේ අට දරුවා තුළ අපි සොයන් පෙළඹුමක් ඇතිවෙනවා මේ වැඩේ සාර්ථකෝ කරන්නට ඒවගේ ම දැන් ගෙවතුව ගව ගැන කතා කරනවා දැන්. අපි විශේෂයෙන් පලලාත් මට්ටම මෙනිසාහමත්‍යශ මටමුණ තුවී දවස්ථාවල කියනො අ ශාකයක් හිටවල ඉටික බොහම රැකබලාගෙන ආදරයෙන් පිළිබඳව වාර්තාටික ලියලා. ව පරිසරඇත් එක්ක තින සම්බන්ධතාවය ඇතිකර ගැනීම සඳහ මේ කාල පරිච්චේදය. ඉති පාවිච්ච රීමේ හැකව සියල දෙනාටම ලැබෙනු. ඒවගේම අපි. විශේෂයෙන්ම සමස්ථාධ්‍යාපන පද්ධ තියන සියලු දෙනා වගේම දෙම හොපිය සියරලු දෙනත්. විශේෂයෙන් අලුතින් හිතන්ඩ ඕන කරන තැනකට අපි සියරු දෙනාම ඇවිල්ලෙන්න. එනි සබතුමාර මට පෙරකිවු වගේ ආයි ත්‍රේස් එකට ගිහින් ඊළඟ පාර නවතියන අවස්ථාව මෙච්චර සුන්දරනො වෙන්න අපපුොළුව. එනිසා අපි කොච්චර තනඟකාරී අධ්‍යාප්‍රන ක්‍රමයක හරි ආර්ථික්‍රමයකර ගියත් අප. අප හැල්ල බෙල්ලිට වැරදිරුතැන් අපි මගහරුණු ැන් නිවැදි කරගන මේ ගමන යන්න පුළුවන්නක් වඩා හොඳ පරිසරයක් ඇත්තරම නිර්මාණය වක අපි විශේෂයෙන් හිතනම්.ඒවගේම ගෙදර හොඳ වචන කතා කල්ලා සතුටසා විනෝධය ප්‍රාථමික දරුවට ඉතා වැදකක්යක්. මේක අපේ දරුවන්ගේ ටිකටික ඇත්තමින් තියෙන අතරය තමයි අපිවේ ගෙදරට ඔක්කමල් එකතු. එනිසම් මේ සතුට සහ විනෝදය බොහෝදුරට අද ගෙදරට අප වැල්ල තිනෙන ඉති මේ අත්වය ආරක්ෂා කරගෙන අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනක ඉගෙනුම් අවස්ථාටිකක් නිර්මාණය කල දෙඩ ලැබේක අප විශ්වාස්ස කරන ඉති මේ තුලින් අප බලාපොත්වය ප්‍රාත්මික අධ්‍යාපනය නිපනතා සහිත දරුවෙක් ිකරගන්න. එක ප්‍රාථමික අධ්‍යාපනය තින මූලිකාගයක් හැම දරුවෙක්ම අත්‍යවශය එගෙනුම් නිපනතාවයකට ලංඟාවෙන්නන්. මේ වැඩසටහන පුරහාම සසාගච්චාටේ මේ අධ්‍යවශ්‍යය ඉගෙනුම් නිපුනතාටික දරුවට දෙන්නේ කොහොමද කියනක පිළබඳව තමයි. එනිසා ව මේ කරුණුන්ටිකත්තරගෙන අපේ ආදරණය දුවලපු අලසිල දෙ නාටම වඩා සුරක්ෂිත. නීරෝගි මත්සා ස්ථාවර රටක්වරියෙන් හොඳ ආයෝජනයක් බවටක පත්වය කියෙල විශ්වාසකන්න. සවන්දීම කතාකිරීම වැදගත් කියලා කිව්වා. ගමල් ලමයි කතාගරන්නේ දැංගෙවල් වල අතාගරන්නන්නේ කිය දැකිවන අම්මලතාත්තල දුවල පු තාල එකතු ල්ලා කතා කරන්න ප්‍රහණ කතා කරන්න වනද. ගරන්න කිබට දමාරගල කතා කරන්න බිල්ලගේ බලාගෙනන්නවා. දැම මට කිව්වා හමරා මහත්මිය ඔය පෙරපාසල් වලම දරුව පිළිබඳවා අපට කියනවා තරනචිස්සාාවටේම යොමු කරලා දෙන්න බයිද පොඩ්ඩක්වය දොරමඩ ලාවටේ නයිලවම ගු ලමයිතා කරන්න ඇැලු මේ ළමයි කතා කරන්න ඇතිකේ හේතු ඇති නේද ළමයි කතා කරන්න අම්මලත් කතා කරන්න බැන ඒ හසන්ත මඇතුම ඇතන තිර දැ දරුවෙක් සාමාන්‍ය ස්වභාාව්‍යතමයි ප්‍රශ්නරන. එඒගේ ස්වභාාවේකයහනෝ නමුත් අපේ දෙමාවපිය පුරු්දලාතිනවා ඒක ඇහුන් නෑවගේ ඉන්ඩ හෝ නොසලකාහරින්න එක බරපතරතත් ළමේ කහනකොට ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නත් එයාගේ කතාවට දෙමාපියෝ සවන් දෙන්නේ නෑ උදාාරණැකිතර පුචිධර්මයක් මාකර කියයාගැනව තවයා පොඩ්ඩ කින්නකු අපිම වැඩිඉරල කතා කරමුකෝ කියලේ අබාධ කරන නමුත් එයා තුළ වෙලා ඇතිල තින සිතුවිල්ල තවසු මහතකින් අපිට අයි ගන්න. එය දහසගන්න බෑ ඊට පපසේ දරුව නිරාසයෙන් කල්පනාගන්න මම කතානකර ඉන්න එක හොඳයිැකි. ඉතින් හසතමැත්තුව මේ චර හොඳදතත්යක්ටේ දැන් ඉන්න මේ පරපුර එහෙම හැදුනොත් තව පරම්පරා කීපයක් යැනකොට අපි ඔක්කොම කතානොකරන පිරිසබවට බත්වයවා. එතකොට අපිට කියවීමලිවීමටත් දෙෙන්න්න බැරිවෙන. එතර භාෂාව විනාසූන දවස්ස එක අපිට කතා කරන බැරෙන. නිස්සා දෙමවපිය ප්‍රධානදේ දරුවන්ට සවන්දෙන් දරුවන්ට කතා කරන්න අවස්ථාවත් දෙන්න ඒ අගේ කරන්න එක වැරදුුණ හටකමක්න ඒකට අවස්ථාව දුරන්නත් මංහිතන දරුවන්ගේ මේ තිීන ඔය ඕක පොද්ුව අපි පාසල් පද්ති ඇතු දකින. ප අපිස්කොලටි ගිල්ල කිවවාම කවරරිපුතක්ඉදිරිපත්වෙන දැන් තවපත්නට ඉස ස්කල පතිිකාමරෙන්ෙවයි අපි දකින්න. එනිසා මේ ගෙදරදෙත් පය තත්ව ඇති කරන්නවන කවදරි පාස ආරම්ප කරපු දවසකත් පන්තිකාම්මරි කතා කරන දරුවන්ට කතා කරන්න අවස්ථාව දෙන්නවා. වඩාගෙනන්න දරු බඩගාන දරුව එක්ක පවා කතා කරන්නට කිය නොනේද. ඒ හරහ තම සමහට පස්සේ කත නචිචිත්සාාවට ොමු කරල කතාගොරුවන්ට සිද්දවෙෙන අම්මල කතා කරලා නැතුව. අම්මට පුළුවන්තරන් කිය නෙ මනව විද්‍යාත්මක කරණාවක් මහිතන්නේ නමයි සත්තු එක් කතා කරන්න ලම ගස්සෙ එක කතාගැනවා. ඉති ඒ නිසා මේක කතා කරන්න නැත්තේ අප ඉඩ දෙ නැති නිසා. එහෙම ඉඩ දෙ නැතුකොට ඉදිරිපත්වේ ශක්තිය ළමය නැතු යන කතාවට තරන මොනමදකට ඉතිරි පත්වය නැකොද පිගනිීම නෑන ඒ කියන දේ මදිනා අම්මලට කියැත් ඉතින්පුතේ ඉතිං ඉ ඉතිං ඉතිං කිව්ුවකම අරය මොක හරි හදල කියන්න ඕනේ ඉ ඒට උනන්දු කරවන්න තම ඉතිපුත ඊට පස්සේ ඉතින් මොකද. ඉතින් ඊට පසි ප්‍රශ්නයක් දෙකක් කියනකොට ළම කතාවට එකතුවෙයි. එහෙම ඉවසන් ඉවසග ඒ වැඩේ කරවන්න තරන් අපේ අම්මලාට වෙලාවක් නෑ කියනවානේ වෙලාවක් නැතු වන්නේ වයි වෙ හදාගණ්ඩුව නැනේ මගේලා අමඇත්තක මන්ත කතාහල බාන් හරි පුදුග දේවල් අමයි කියනවානේ හරි ලස්සන දේවල් හද හදා කියනවන් එතුකොටගෙන ළම බොරු කියනවා කතන්ද රාධනවානේ ඒක බොරු කියනවනේ යා නිර්මාණාත්මක චින්තන ඇත්තියනෙනවට ඒනි නිර්මාන්ධක ප්‍රකශමයක් කරන්න. බොරු නෙවෙයි. එයාට ඒක ඇත්ත. අපි දැ තේරුම් අපි බුරුුණේ අපි අතේ තියෙනවා ළමයාගේ නිර්මාණාත්මක චින්තනය හරි කතනය හරි ප්‍රකාශන ශක්තිය හරි දියුණු කරන ගතිය තියනෙ අපි ළඟයි ඉගනිසා අම්මල තාත්තලට මේක මහගු අගසාාව මගේ ළමා දැනුවත් බලවත් කෙනෙක් කරන එක දැනුවත් බලවත් කෙනෙක් කරන්න තියෙන ලොකු එක ල්වට කියන්න එපා පාසල්ට දුොස් කියන්න එපා ගරුට දොස්ක කියන්න එපා අමකොද මුල්ම පාසල්ල මුල්ම ගුරුවරු කියන්නේ අම්මයි තාත්තයි. අම්මාගේ වචන ඉස්සලා විගෙනගත්තේ ගෙදනින්. හැම්ම වචනයක්ම ඉස්සලාවීගෙන ඇති ගෙදරෙන්නේ ඒක නිසා ගෙදර කතාවල ළමයාගේ ප්‍රකාශන ශක්තියට ළමයාගේ නිර්මාණ ශක්තියට අලුද්දේවල් හිතන්ඩ ඒවට තියෙන ලොකුම තැන ගෙදර බව දැනගෙන එයින්. ළමයට අනර්ථයක් සිද්ධවෙට ඉඩ දෙන්න නැතුවඒන අපි වග බලාගන්න ඕනේ ආරක්ෂ සසගඩ ආදරවන්ත විශ්වාසවන්ත ළමෙක් එයාටත් විශ්වාසය ඇතිවින්න ලමයට උබට පුළුවන් පුතේ බොහොදයි. වැරදිනා දෙෙන් වැරදිච්චෙක් වුණන් අයක ඒක කම නෑ පුතේ හායැරැක් කර ොදට එඒම. එහෙම ශක්තිය දහිරේ දෙමවපියට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරවා ඒගොන් ය ශක්තිය ගො ැනගන්න ොන්ද මපිිය කටවහනවා බොරුගැන්න ඇතුව කියලා කාටවාහනවා ඒ වහපු කට දිගට වාගෙනි කියයෝ මෝද කරන්න වි පුංචි දරුවන්ට විධාන නියෝග දෙදදි පරිසංගට ඕන මනෝවිද්‍යානුකූල බලපෑම කොච්චර දුරයිද කියන්නට බෑහින්ද. ටිකක් පරිස්සමින් වැඩ කරට ඕන පුංචි දරුවොත්තෙ අප කතා කරන්න බෝධේවල්තියනවා.ඒ කතනය සවන්දීම ගැන වන්නම පාඩන් කරන්නට ඕන මේ තෙලිවිස නිස්කෝලය අප ඉදිරියේදී. ඒ අවස්ථාවන් ලබාගමුත් ඔබහෝදවල්තයේනොක්ේෂයෙන් පුංචි දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්ට. අප ස්තුති අන්ත අමර අමරසිංහ හත්මට ඇය පූර්ුව ළමවිය සංවර්ධ මුල් ලමාාවිය සංවර්ධනය පිළිබඳ විශේ සක්ඥවරයක් ඒවගේ විශේමාලා සංවර්ධන කටේතුූල නිියලිච්ච ප්‍රවීණ අධ්‍යාපනක්ඥවරයක් විශ්‍රාමික විදුහල්පතනයක් ගොරුතුමියක් ලේකකාක් ආදී වශයෙන් හැඳදිනීම ගනාවක් ලබන්ට සුසුකම් සහිත වැඩකරපු අදත් වැඩ කරන. දත් කාතාව කැට හඳුවාදට පුළුවන් ඔබතුමට අපි නිදුනී රෝගී සුවය පාර්ථනා කරනවා ඒවාගේම අපදා කළමනා කන උපදේශවරේ කැටියට ක්‍රියා කරන මේනක විජේසිංහ හත්මැට අපේ ගෞර ස්තතුතියි පුද කරවා. ඒවාගේම සබරගමම පලාාති ප්‍රාථමික අධ්‍යාපන හා සෞඛ්‍ය පෝෂණ විශය භාර සහකර අධ්‍යාපන අධ්‍යක්ෂවරය හැටියට ක්‍රියා කන සමුදු කෝල්ලේගේ දර්මහත්නට අපේස්තුතිය පුදරනවා නැවතත් ටෙලිෂ ස්කෝලිින් හමට සම්ගාන්න ඔබහැමට අයිබෝ. යි පයි ැම්ප පොලති කිරි පෝටන් සාම් මල්තිිවිටමි හිසකෙස් මුල සිට පෝෂණයක ක්තිමත් කරයි. තපතුලති ඇසට නොපිනන කුණනා සිදුරු දත් කොහර වට පත්වීම බලවා දත් ශක්තිමත් කරයි සිංල් ්‍රන්.